ஹாய் பவன், அப்ரேல் மாதம் கண்டாயமா குருவிங்க ஆரம்பக்கல இருக்கிற பந்தியை தேவரிதாவாசு அப்படி கேசதியே கிரும்கரணையாக அவசியதா வெடுத்து அப்ப நிபந்தனை பலவினி பிரஷ்ன தேக்க சாக்காச்சா கரா அது அப்பட்ட அப்ப டிவிட்டுக்கே பிரஷ்னாக்க துண கெட்டியை பேரதிகள் கண்ட புழுவார் மம்மி ஸ்கிரீன் கட்ட பிரஷ்னாங்க துண கண்ணாம் எங்க கேட்க மிகம கதாவா ගිරුම් කරන තොරතුරු කෙරෙහි ඇල්මත් දක්වන පාර්ශවයන් නම් කර ඒක් එක් පාර්ශව ඇල්මත් දැක්වීමට බලපාන ප්‍රධාන හේතු පැහැදිලි කරන්න කියන. දැන් මේ ප්‍රශ්නේ එළියා ගන්න ඕන නැහැ ඔයා පොතේ ඔයාගේ ටියුට් එකද බලන නිසා. අපි ගිය සතියේ අපේ ව්‍යාපාරයකට ඇල්මත් දක්වන උනන්දුවක් දක්වන පාර්ශව හඳුනගත්තා. දැන් කෙනෙක් ඉන්නම නම් පළවෙනි වතාවට මේ වීඩියෝ එක බලන එයා කලින් දවසේ රෙකෝඩින් බලල නැත්නම් කරුණා කරලා පළවෙනි රෙකෝඩින් බලන්න. මොකද ඒකෙදි අපි සාකච්ඡා කරා, මම පැහැදිලි කළා කොහොමද අපි ගිරුම් කරන පන්තිය හැඩගස්සෙන් ඉස්සරහට කොහොමද අපේ පාඩම් ටික පෙළගස්වා ගන්න අදි වශයෙන්. ඉතින් ඒක රෙකෝඩින් විදියට ඔයාලට ලැබෙන නිසා අද ආයෙත් ඒ පරණ කතාව ඇදලා ගන්නේ නැහැ. මෙතනදී මම පොඩි සරලව මතක් කළොටි අපි ගීඩුම් කරන පන්තියේදී උසස් පෙළ විෂය නිර්දේශම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා විභාග ප්‍රශ්න එක්කම. නමුත් අපට ආවේනික ක්‍රමයකට අපට පුළුවන් විදියට අපට අපේ පහසුවට පාඩම් ටික අර සිලබස් එකේ තියෙන අනුපිළිවෙල පොඩ්ඩක් වෙනස් කරගෙන තමයි කරගෙන යන්නේ. හරි, දැන් මෙතනදී ප්‍රශ්න අංක 3 යටතේ දක්වන්න වෙනවා ගිනුම් කරන තොරතුරු කෙරෙහි. කෙනෙක් ව්‍යාපාරය දැන් ගිනුම් කරන තොරතුරු වලින් බලන්නේ ව්‍යාපාරයක දේවල් නේද? ඒ කියන්නේ කිසියම් ව්‍යාපාරයක ගිනුම් කරන තොරතුරු කෙරෙහි අල්ම දක්වනවා කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාරයේ දේවල් හොයනවා කියන එක නේද? ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය, උසස් පෙළ ප්‍රතිඵලය මොකද්ද කියලා කෙනෙක් අහනවා කියන්නේ ඒක තේරුම් මොකද්ද? ඒ ඔයාගෙන එයා හොයනවා කියන එක. ඒ වගේ ව්‍යාපාරයක ගිනුම් කරන තොරතුරු කෙරෙහි උනන්දුවක් දක්වනවා ඇල්මක් දක්වනවා කියන්නේ මොකද්ද? ඒ උනන්දුවක් දක්වන ඇල්මක් දක්වන කෙනා ඇත්තටම හොයලා බලලා තියෙන ව්‍යාපාරය ගැන. එහෙනම් අපි මේ අහන්නේ ව්‍යාපාරයක් ගැන ඇල්මක් දක්වන පාර්ශව ඇයි ගිනුම් කරන තොරතුරු වෙනුවෙන් ලොකු ඇල්මක් දක්වන්නේ? ඇයි ඒවා හොයන්නේ කියන එක දැනගන්න. right. අපි එහෙනම් පළවෙනි පාර්ශ්වයට යමු. ගිය සතියේ සාකච්ඡා කළ නිසා ව්‍යාපාරයක ගිලුම් කරන තොරතුරු කෙරෙහි වැඩිපුරම අත්මත් දක්වන්නේ මෙන්න මෙයා. අයිතිකරු, එහෙම නැත්නම් අයිති කරුවන්. මොකද එහෙම කියන්නේ සමහර ව්‍යාපාර ආරම්භ කරලා පවත්වා ගන්න එක පුද්ගලයෙක්. අපි වැඩ කරන කේවල සාම ව්‍යාපාරයක පුද්ගලයා ඉන්නේ අයිතිකරු විදියට. හැබැයි තවත් ව්‍යාපාර තිබෙනවා ව්‍යාපාර අයිතිකරු කීප දෙනෙක් ඉන්නවා. සමාගම් වශයෙන් ආරම්භ කළ ව්‍යාපාර, සමූහ පවසාර වශයෙන් ආරම්භ කළ ව්‍යාපාර, ඒව ගත්තම ඒවට අයිතිකරුවෝ හවුල් ව්‍යාපාර අයිතිකරුවෝ කිහිප දෙනෙක් දෙන්නෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒ නිසා අපිට අයිතිකරු හෝ අයිතිකරුවා. හරි, දැන් මට කියන්න ඔන්ලයින් අපය මට උදව් කරන්න. දැන් ව්‍යාපාරයක් තිබෙනවා, ඒ ව්‍යාපාරයේ අවුරුද්දකට වතාවක් ගිණුම් කරන තොරතුරු නිපද වෙනවා. අපි ගිය සතියේ කතා කළා මූල්‍ය ගිණුම් කරන ගැන. මූල්‍ය ගිණුම් කරනේදී අපි කතා කළා ගිණුම් වාර්ත අවුරුද්දකට වතාවක් හැදිරෙනවා කියලා. මම මේ වාර්තා ටික අද ලියන්නේ. එතන මේ කෙටි කියන්නේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය කරන්නේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය දක්වීම. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ ව්‍යාපාර කටයුතු කරලා උපයා ගන්නා ආදායමේ දරන්නා වූ වියදම් අඩු කරලා ලබන ලාභය කොපමණද? අවුරුද්දක ලබන ලාභය කොපමණද? ඒක දක්වන්නේ ආදායම් ප්‍රකාශනය. ඒතකොට මේක බැලුව ගමන් කෙනෙක් හිතන්න පුළුවන් බලා ගන්නකොට මේ ව්‍යාපාර ලාභය කීයද කියලා. දැන් තව එකක් හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් ගණනය කරනවා, දක්වනවා මේ ව්‍යාපාරයේ කොපමණ වත්කම් තිබෙනවද?
මත්කම් කියන්නේ ඉඩම්, ලී බඩු, ගොඩනැගිලි, යාන්ත්‍ර, මුදල්, කියන්නේ ව්‍යාපාරයේ දේපල. දැන් ඔයාගේ නිවසේ ආයෙට ඔයාගේ දෙමාපියන්ට ඔයාට කිසිම වත්කම් ප්‍රමාණයක් තියෙනවද නේද? ඒ කියන්නේ දේපලනේ. ඒ වගේ ව්‍යාපාර කපබල දේපල තිබෙනවද? කවුද කියන්නේ තත්ත්ව දෙක. තවනද කියන්නේ මේ ව්‍යාපාරයේ බාහිර ආයතන වල පුද්ගලයන්ට කොපමණ ණය වෙලා ඉන්නවද? බැංකු ණය තියෙනවා. මේ ව්‍යාපාර භාණ්ඩ සපයපු අයට මුදල් ගෙවන්න තියෙන මේ වගේ වගකී කොපමණ තියෙනවද? සහ මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මුල් වෙනවනේ අයිතිකරුවෝ. නේද? දැන් ව්‍යාපාරයක් ඉබේ හටගන්නේ නැහැනේ. ව්‍යාපාරයක් ආරම්භ කරන්න අයිතිකරුවෙක් හෝ අයිතිකරුවන් කණ්ඩායමක් මූලිකත්වය ගන්නවා. ඒ අය කොපමණ ප්‍රමාණයක් ව්‍යාපාරයට මුදල් යොදවලා තියෙනවද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ දේපල වලින් කොපමණ ප්‍රමාණයක් අයිතිකරුවන්ට අයත්ද? එන්නේ අභියන් දැක්වීම තමයි තත්ත්ව ප්‍රකාශයෙන් කරන්නේ. ඉතින් මේ අපි 14 වසරේ විෂය නිර්දේශනත් ඉගෙන ගන්නවා. දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කරේ. ඊළඟට තව එකක් අපි හදනවා. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයක් හදනවා. මේකෙන් හදන්නේ, මේකෙන් කරන්නේ මේ ව්‍යාපාරය හා අයිතිකරුවන් අතර ගනුදෙනු සිදුවුණු ආකාරය දැක්වීම. පොඩ්ඩක් මේක බර වැඩි. ඒක අපි 13 වසරෙදි මේ කරගම සමාගම් වීමක් හදලා තියෙන සමාන ලොකුවට ඒක ගැන පැහැදිලි කරන්නේ නැහැ. ඊළඟ තව එකක් හදනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මේකෙන් කියන්නේ මේ ලේඛනයේ බැලුවම හොයාගන්න පුළුවන් මේ ව්‍යාපාරය අවුරුද්දක් තුල නැත්නම් කිසියම් කාල පරිච්ඡේදයක් තුල කොපමණ මුදල් ලබා ගත්තාද, කොපමණ මුදල් ගෙවුවාද කියලා. මුදල් ප්‍රවාහ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා සුලම් ප්‍රවාහ ගැන. නේද? සුලම් ප්‍රවාහ උතුරේ සිට ඇතුල් වෙනවා රට තුළට, මෙහෙන් පිට වෙනවා, වේගය මෙපමණයි ආදී වශයෙන්. ඒ කියන්නේ සුලම් ගලා යාම. දැන් ඒ වගේ අපි කතා කරනවා මුදල් ප්‍රවාහ ගැන. ඒ කියන්නේ මුදල් ගලා යාම. ගලා යාම සහ ගලායේ කිසියම් කාල සීමාවක් තුළ අපේ ව්‍යාපාර කොපමණ මුදල් ආවද, කොහොමද ආවේ, සහ අපේ ව්‍යාපාරයෙන් කොපමණ මුදල් ගලාගෙන ගියාද, මොනවද ගෙව්වේ, ඒක කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය. තව එකක් හදනවා. ගිණුම් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේක දිගටම තියෙනවා. ගිණුම් කරන ප්‍රතිපත්ති හා සම්බන්ධ පිළිබඳ ප්‍රකාශය. ඒ කියන්නේ ව්‍යාපාරය ගිණුම් කටයුතු. මේ අපි ගිණුම් කරන එක නේද ඉගෙන ගන්නෙ. මේ කවුන්ටන් හදන රිපෝට්. එතකොට මේ කවුන්ටන්ට ඒ තමන්ගේ ගිණුම හදාගෙන යද්දී එක එක ප්‍රතිපත්ති පාවිච්චි කරන්න වෙනවා. දේශපාලන මත අගේ ප්‍රතිපත්ති නෙමෙයි, ගිණුම් කරන දාල ප්‍රතිපත්ති. ගිණුම් කරන දාල සුවිශේෂී කරුණු. ඒ කියන්නේ ආයතනයේ හදන මේ නිහතන හදද්දී අපි භාවිතා කළ ප්‍රතිපත්ති මොනවාද සහ මේ ගිණුම් වල මේ ස්නේකන හතරේ කියවෙන්නේ නැති ඒ වගේම හැබැයි ව්‍යාපාර ගොඩක් වැදගත් දේවල් මේ ලේඛනයේ පළවෙනි ලේඛන හතර බැලුවට හොයාගන්න බෑ ඒ වගේ දේවල්. හැබැයි කෙනෙක් දැනගත යුතු විශේෂ කාරණා ව්‍යාපාරය ගැන අන්න ඒක මෙතන කියනවා. ඉතින් මේක තමයි අංග සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් කියලා කියන්නේ. මූල්‍ය ප්‍රකාශන කට්ටලය. ඉතින් මම ගිය සතියේ කිව්වා වගේ, එකනම් ගිය සතියේ කිව්වා වගේ හැම සතියකම වගේ මතක් කරන්න සුදුසු කාරණයක් මෙතන ඉන්න ඔන්ලයින් ඉන්න අය වගේම රෙකෝඩින් බලන්නට කියනවා. අපිට තියෙනවනේ ජීවිතයේ එක එක අරමුණු, ඉලක්ක. මට මතකයි මම පුංචි කාලේ 4 වසරේ. මම 4 වසරේදී අපේ පන්තියට පාසල් අලුතෙන්පත් වෙලා පත්වීම් ලැබලා ආවා ගුරුතුමෙක්, ලලිත් කියලා සර් කෙනෙක්, තව මතකයි සර්ගේ නම. ඉතින් ඒ සර්ගේ පළවෙනි පත්වීම මම ඉගෙන ගත්ත පුංචි ඉස්කෝලේට ආවේ. ඊපස්සේ පළවෙනි දවසේම අපිව එක්කගෙන ගිහිල්ලා එළියට අර කවයක් විදියට පුටුවල දින වාඩි කරවලා ඇහුවා මේ ලොකු වුණාම කවුරුන් වෙන්නද කැමති කියලා. ලොකු වුණාම කවුරුන් වෙන්නද කැමති. ඉතින් ගොඩාක් අය කිව්වා ඩොක්ටර් වෙනවා, නර්ස්, එක යාළුවෙක් පටන් ගත්ත ගෑනු ළමෙක් නර්ස් කියලා. ඉතින් ඉතල පේලියම නර්ස්ලා. නර්ස්ලා හිටියා, ගොඩාක් හිටියා. ඒක එක්කවත් මම දන්න තරමින් දැන්නා නර්ස්ලා වෙලා නැහැ. ඉතින් එහෙම එහෙම කියලා මේ මම තමයි සර්ගේ
ළඟමින් වාරලා හිටියේ. අනිත් පැත්තෙන් පටන් ගත්තේ අවසානයේ මගේ මගේ ගව මවකුව ගුරුවරයෙක් වෙනවා. තුන් හිතකවත් තිබුණ නැහැ හැබැයි ගුරුවරයෙක් වෙනවා කියලා ආසාවක් ලැබුණ නිසා උත්තරයක් දුන්නු. ඒ වගේ ටික ටික 6 වසර 7 වසර 7 වසරට වගේ වෙද්දී අර ගුරු කතාව අමතකයි. ඔන්න එතකොට ඔළුවට ගැහුවා ડોක්ටර් කෙනෙක් වෙයි. 6 පන්ති ඉඳලා සාමාන්‍යයෙන් 10 වසර 9 වසර වගේ වෙද්දිම ඒ කාලේ හිටියේ ડોක්ටර් කෙනෙක් වෙනවා අය යටි හිතේ තියාගෙන කාටවත් කියන්න කියේ නෑ. හැබැයි කිව්වොත් hina වෙයි කියලා බයයි ඉතින්. මගේ වැඩ පිළිවෙලත් එක්ක ડોක්ටර් කෙනෙක් වෙන්න තරම් සුදුසුකම් පෙන්නන්නේ නෑ. ගුණා වගේ තමයි ඒ නිසා. හැබැයි යටි හිතින් ආසයි. ඔය හීනේ බොඳ වෙලා යනවා එක වෙලාවකදී අපේ අක්කගේ උසස් පෙළ ප්‍රතිඵලයක්. මොකද අම්මගේ අක්කට අවුරුදු 5ක් වැඩි මල්ල. එයා උසස් පෙළ ලිව්වේ පළවෙනි අවතාවර ජීව විද්‍යාවේ. ඉතින් ડોක්ටර් කෙනෙක් වෙන තමයි වැඩ කරේ. හැබැයි හැබැයි මේ වුණාට යා එයාගේ අවුරුදු දෙකේ ඒ පාඩම් කරන කාල සීමාව මම දැක්ක දේ තමයි උදේටත් පාඩම් කරනවා, දවල්ටත් පාඩම් කරනවා, හවසත් පාඩම් කරනවා, රෑ කොහොමවත් පාඩම් කරනවා. දකින දකින වෙලාවක් නැත්තම් මේ මනුස්සය මේසයක් ළඟ වාඩිලා පුටුව වාඩිලා පාඩම් කරනවා. ආසන ප්‍රතිඵලය මදි. එතන මම ඕ ලෙවල් පන්ති අක්කගේ ඒ රිසල්ට් එද්දි මම කල්පනා කළා දවසේ පැය 24 පැය 20ක් විතර පාඩම් කරපු මගේ අක්කා බයෝ කරලා ෆේල් වෙනව නම් මේ මම ගැන කවර කතාවක්ද? බයෝ නම් කරන්නේ නැහැ කියලා එදා තමයි තීරණය කළේ. ඔන්න මගේ මෝඩ අදහස. ඉතින් උසස් පෙළ තේරි පස් රෝල් වල හොඳට පාස් වෙලා ආර්ට් කරන්න ආසාවක් නැහැ. බයෝ සමානයි මැත්. බයෝ කරලා අක්ක ෆේල් වුණා නම් මටත් ඒ තරණම වෙයි. මැත් කරත් ඒ වගේමයි. එහෙනම් ඉතුරුලා තියෙන කොහමද? ඔන්නෝමයි මම උසස් පෙළ විෂය ධාරාවක් තෝරාගත්තේ. එහෙම නැතුව මේ අහවලා වෙනවා මෙහෙම වෙනවා කියලා ටාගට් එකක් එක්ක දෙන්න. ගොං කන් තමයි. නමුත් හැබැයි හිතනවා ඒ වෙච්ච දේ හොඳයි කියලා. අද වෙනකොට මම ඉන්න ස්ථාවරත්වයක් එක්ක මම ඉගෙන ගත්ත දේවල් එක්ක මම එදා දුරදිග නොහිතා හෝ ගත්ත තීරණේ හොඳයි කියලා හිතනවා. හැබැයි එක දෙයක් තිබුණා මම දැන් කොමස් කරද්දී උනත් අපිට උගන්නපු ගුරුවරුන් ගැන වරදක් කියනව නෙමෙයි. මට උගන්න කිසිම ගුරුවරයෙක්ට මම චෝදනා කරන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ ගුරුවරු සහ ගුරුවරියා ගුරුදේවිවරු වගේ කණ්ඩායමක් අපිව ඉස්සරහ තල්ලු කළ නිසා තමයි අපි හතින් ජීවත් වෙන්නේ. හැබැයි ඒ කාලෙදී උසස් පෙළ කොමස් පන්තියේ ඉද්දිවත් අපිට කෙනෙක් ඇවිල්ලා කිව්වේ නෑ පුතේ අපි උසස් පෙළෙන් පස්සේ කැම්පස් නොගියත් අපිට චාර්ට් කරන්න පුළුවන්. චාර්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙනවා කියන එක මාර වැඩක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඩබල් ඒටි කරලා එතනින්ම චාර්ට් වලට යන්න, වරලත් ජනකාධිකරණ ඉගෙන ගන්න. ඔය වගේ දේවල් කිව්වේ නෑ කවුරුවත්. මම ඉගෙන ගත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඉතින් කොළඹට එනවා, ජාතිපුර කැම්පස් එකට එනවා 2007 අවුරුද්දේ. ජාතිපුර විශ්වවිද්‍යාලයට එනවා. ඒ කැම්පස් එද්දී සමහර ළමයි වර්ණත් ඝනකාධිකරණේ විභාග හතරක් තියෙනවා. පළවෙනි ලෙවල් එක, දෙවෙනි ලෙවල් එක, තුන්වෙනි ලෙවල් එක, හතරවෙනි ලෙවල් එක. හතර පාස් කරාම යා ඔන්න ඉපස්සේ යට තියෙන පොඩි සැමන් ටිකක් කරලා ඉතින් ජනරේටර් කවුන්ටර් කෙනෙක්. අපේ බැච් එකේ මම 2005 අවුරුද්දේ ලෙවල් යන්නේ. ප්‍රතිඵල ගන්න 2006. හැබැයි අපි 2006 කැම්පස් වලට ගන්නේ නැහැ. මම යන්නේ 2006 ලෙවල් වලට. ඒ කියන්නේ අර කැම්පස් වල ඒ කාලේ තිබුණ බදවා ගැනීමේ ප්‍රමාදයක්. ඒ ප්‍රමාදය වළක්වන්න අපි වැළඳ තිබ්බ තව අවුරුද්දක්. 2005 උසස් පෙළ කරපු කණ්ඩායම 2006 අවුරුදු උසස් පෙළ කරපු කණ්ඩායමත් එකවර තමයි විශ්වවිද්‍යාලයට තෝරාගන්නේ. අපි හැමෝම යනවා 2007 අවුරුද්දේ විශ්වවිද්‍යාල. එතකොට මම 2005 ඉලවල් කරනවා, 2007 කැම්පස් කරනවා, ගෙදර ඉච්ච අවුරුදු දෙකක් ලංකා බැංකුවේ ට්‍රේනින් කෙනෙක් විදිහට වැඩ කරා. ওই අවුරුදු දෙකේ අනිත් ළමයි මොකද කරලා තියෙන්නේ? පළවෙනි ලෙවල් එක සම්පූර්ණ කරලා දෙවෙනි ලෙවල් එක සම්පූර්ණ කරලා මේක මේක තමයි දැන් ඉන්නේ ස්ටඩි කරන්නේ. චාර කර ලෙවල් හතරෙන් තුන්වෙනි ලෙවල් එකේ තමයි මගේ යාළුවෝ ඉන්නේ. අපි කියනවා කියන ෆයිනල් 1 කැම්පස් ෆයිනල් 1 ස්ටේජ් එක ෆයිනල් 2. ඉතින් අපි 2011 අවුරුද්දේ 2007 අවුරුද්දේ කැම්පස් යනවා. 2000 අවුරුදු 4 2011 අවුරුද්දේ විශ්වවිද්‍යාලයෙන් හමු ගන්න උපාධිය අරගෙන ඒ යද්දි අර ෆස්ට් ඉයර් එකේ ෆයිනල් 1 කරපු අය
හරි පැත්තේ චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් විදියට දියුරුම් දෙ සාතික ගන්නවා. මේ මිහිපිට කොමස් කරපු කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම සුදුසුකම චාර්ටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කියලා. හොයලා බලන්න දන්නේ නැත්නම් අදවත් අද ඉඳලා හොයලා බලන්න. මම කියන නිසා නෙමෙයි, මම කියන නිසා නෙමෙයි, ඔයාලා ගොඩක් දේවල් හොයාගන්න දක්ෂයි නේද? ඔයාලට ස්මාර්ට් ෆෝන් තියෙනවා, යාළු අතර විවිධ ජාල තියෙනවා. ඒ නිසා ඉස්සරට වඩා දැන් වෙන පිට තොරතුරු දැනුම සංසරණය වෙනව වේගවත්. අන්තර්ජාලයත් එක්ක අපිට මේ ඇඩමිකට ගිහිල්ලා මේවා කරන්නේ කොහොමද? දේවල් අර ඉස්සරට වඩා ඉස්සර අපි නිවුස් කරගන්නේ පත්තරෙන් නේ, පත්තරෙන් ටීවී එකෙන් විතරයි. දැන් එහෙම නෙමෙයි. මම දෙයක් කිව්වම ඒ සනාථ කරගන්න සාක්ෂි වට ඕන තරම් හොයාගන්න පුළුවන්. මම බොරුවක්ද කියන්නේ ඇත්තද කියන එක තහවුරු කරගන්න පුළුවන්. ඒක හොයලා බලන්න. තරණ කවුන්ටර් කෙනෙක්ගේ සමාජ වැටුප කොහොම වෙයිද, මොන වගේ සමාජ පිළිගැනීමක්ද තියෙන කියන එක, ඒ වගේ කීන එක ඉන්න. මට බැරි වුණා චාර්ටර්ඩ් කවුන්ටර් කෙනෙක් වෙන්න. හැබැයි මට බැරි වුණේ මම අර ගෙදර ඉන්න කාලේ චාර්ටර්ඩ් නොකරපු නිසාම නෙමෙයි. කැම්පස් වල මම පටන් ගත්තා. මුලදී මම ඒකම ටියුෂන් පටන් ගත්ත නිසා ටියුෂන් ෆීල්ඩ් එකේ මම යම් තා දුරකට ගමනක් යෙදී මට තේරුණා චාර්ටර්ඩ් කවුන්ටර් කෙනෙක් වුණාම මොන වගේ වැටුපක්ද ලබන්නේ. ඒක ඉතින් මට ටියුෂන් කරලා ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මගේ පැත්තෙන් මම හොඳ මූල ස්ථාවරත්වයක් හදාගත්ත නිසා මම කල්පනා කරා දැනටමත් ඉතින් චාර්ටර්ඩ් කවුන්ටර් කෙනෙක්ගේ සැලරිය ගන්නව නම් ඒ කාලේ හැටියට මොකටද පාඩම් කළ චාර්ටර්ඩ් කවුන්ටර් කෙනෙක් වෙන්න කියලා. හැබැයි ඒකල කුංචි පොඩි හිතේ දුකක් තිබ්බට මේ වෙලාවට මම හැබැයි ගොඩක් සතුටින් ඉන්නවා. නමුත් මේ මම කරන වෘත්තිය මම කරන කැපකිරීම හැමෝටම කරන්න බැහැනේ. හැබැයි හැමෝටම චාර්ටර්ඩ් කවුන්ටර් කෙනෙක් වෙන්න උනන්දුවෙන් උත්සාහයෙන් පාඩම් කරලා උසස් පෙළ ඔයා සමත් කරගෙන ඔයා විශ්වවිද්‍යාලයට තේරීපත් වුණත් නොවුණත් කැම්පස් ගියත් නොවුණත් නොගියත් අර පුළුවන් චාර්ටර්ඩ් කවුන්ටර් කෙනෙක්. ඒකට උත්සාහ කරන්න ඒක ආගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙයි, ලොකු වෙනසක් වෙන තැනක් වෙයි. හිතන්න මම ඔහේක උදාහරණයක් කියන්න. අපි දන්න චරිතය ඉන්නවා ප්‍රතිත් මාලිංග. මාලිංගගේ ජීවිත කතාව ගොඩාක් අය දන්නවනේ නේද? පාසල් යන කාලේ මේ එමු ක්‍රිකට් මේ ගහපු කෙනෙක් නෙමෙයිනේ, නිකන් අර ටෙනිස් බෝලයක් අරගෙන වැල්ලේ ඉස්සෙල්ලා කරපු කොල්ලෙක්නේ. අහම්බයකින් ජාතික කණ්ඩායමට තේරීපත් වෙනවා. එතන ඉඳලා එයා කොහොම ගමනක්ද ගියේ කියලා කොහොම තැනකද ඉන්න කියන එක අපි ඔබ හැමෝම දන්න චරිතයක්. ඒ වගේ තවත් ඕන තරම් ක්‍රිකට් ක්‍රීඩක වර්තමාන කණ්ඩායමේ තියෙනවා. එක අහම්බයක් නේද? එක 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 දවසක් එක සිදුවීමක්. ඒ වගේ දෙයක් තමයි ඔයා චාර්ටර්ඩ් කවුන්ටන්ට් කෙනෙක් වෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙතුවක් කාලයක් ඔයා ගත කළ ජීවිත රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ඔයා චාර්ටර්ඩ් කවුන්ටන්ට් කෙනෙක් බවත්. සමහරවිට ඔයාගේ තාත්තා තාම පාගෙන බයිසිකලයක්වත් නැති වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ අම්මා කුලියට කරලා තමයි ඔයාට මේ දක්වා කන්න අඳින්න දෙන්නේ, ඇඳුම් පළඳුම් අරන් දෙන්නේ, කෑම මේ උගන්වන්නේ විදන් කරන්නේ. සමහර විට ඔයාගේ තාත්තා අම්මා පුංචි පුංචි රැකියාවක් කරලා ආණ්ඩුවේ කන්තෝරුවක වෙන්න පුළුවන්, පෞද්ගලික සමාගමක වෙන්න පුළුවන්. පොඩිම පොඩි රැකියාවක් කරලා තමයි ඔයාට ඔයාගේ අවශ්‍යතාවයන්ට විදන් කරනවා වෙන්න පුළුවන්. තාම ගෙදර හද හදාගෙන නැති වෙන්න පුළුවන්. ඒ ඒ ඒ ඒ ඇවිල්ලා අමුතු අපි දකින වපසරියනේ. ඔය සියලුම දේවල් සහ මුලින්ම වෙනස් කර ගන්න පුළුවන් ව්‍යාපාරයක කවුන්ටර් කෙනෙක් විදිහට සේවය කරන්න හැකියාව ලැබුණොත්. ඉතින් ඒකට කැපකිරීමක් කරන්න ඕන. උසස් පෙළ පන්තියේදී උසස් පෙළින් පසු අවුරුදු කීපයක් කැපකිරීමක් කරන්න ඕන. අහන්සි වෙන්න. ඒ වගේ හීන තියාගන්න. මට අපේ ගුරුවරු මේ දේවල් කිව්වනේ. ඒ කියන්නේ ගුරුවරුන්ගේ කොහොමකම නිසා නෙමෙයි, ඒ යුගයේ ඒ වෙලේ අම්මම ඉගෙන ගත්ත පරිසරයේ ඒ වගේ දේවල් ඒ තරම් පැචිලිත දේවල් නෙමෙයි. හැබැයි අදවන විට විදන්නවා දැනුම කියන එක ප්‍රබල අවියක් වෙලා ඉවරයි. දැනුම කියන සාධකය අපේ ජීවන සත්‍යය උසස් කරගන්න, අපේ ආර්ථික හැකියාව වැඩි කරන ලොකු සාධකයක් වෙලා ඉවරයි. ඒ නිසා අපේ ඒ කාලේ අපේ සර්ලක කැම්පස් යන්න. දැන් මම කියනවා ඔයාලට කැම්පස් යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි නොගිය කියලා ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් කෝසස් තියෙනවා ඉගෙන ගන්නෙදී. ලොකු පිරවැය තරන්න වෙන්නේ නැහැ. රයිට්. ඉතින් මම මේ දේ කිව්වේ මෙතන ඉන්න කණ්ඩායමේ එක්කෙනෙක් හරි. හරි.
දෙකකම ඉන්නවා මේ කියන දේවල් අහලා හැමෝම උනට එක්කෙනෙක් එන්නේ ඒ හීනේ දිගේ යනවා ගිහලා අවුරුදු 5 6 ගිහලා කෝල් එකක් දෙනොත් එදා කිව්ව කතාවට සා තමයි මම චාර්ලි කවුන්ටර් කෙනෙක් වුණේ කියලා. ඉතින් ඒ වගේ වචන අහන්න මම පින් කරලා තියෙනවා. මම හිතර ඉස්සරහටත් ඔයාලගෙන් ඒ වගේ වචන ඉස්සරහටත් ඇහි කියලා. සර් කිව්වේ සමව ආඩම් කරා වැඩ කරා අද මම චාර්ලි කවුන්ටර් කෙනෙක් ඉදිරියට වැඩ කරනවා සර්. හරි සතුටුයි සර් කියලා ඒ වචන ටික ඔයාලගේ කටිනුත් තවදක හරි මගේ කනට ඒ කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. ඉතින් ආයෙත් අපි පාඩමට ගියොත් මම කිව්ව විදිහට දැන් චාර්ට් කවුන්ටර් කෙනෙක් විදියට මෙන්න මේ රිපෝට් හදනවා අපි මෙහෙම කියනවා ඊරම් කරන තොරතුරු දෙන මූල්‍ය ප්‍රකාශන කියලා. මූල්‍ය ප්‍රකාශන. මේවායින් තමයි අපිට ඊරම් කරන තොරතුරු ලබා දෙන්නේ. ඉතින් කිව්වා වගේ ආදායම් ප්‍රකාශනය බැලුවොත් ලාභය කියද අලාභය කියද කියලා හොයා ගන්න පුළුවන්. අර්ථ ප්‍රකාශය බැලුවොත් ව්‍යාපාර කොපමණ සම්පත් දේපල තියෙනවද කියලා හොයා ගන්න පුළුවන්. හිමිකම රස්ති මේ ප්‍රකාශනය පුළුවන් ව්‍යාපාරය හා ඒතරුවන් අතර සම්බන්ධය තුනේ කොහොමද කියලා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මුදල් ලැබුණු ආකාරය ගෙවුණු ආකාරය හොයා ගන්න පුළුවන් සහ විරුද්ධන් ප්‍රතිපත්ති ගැන එනමත් හොයා ගන්න පුළුවන්. දැන් මගේ ප්‍රශ්නය මේ මූල ප්‍රකාශනය එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු ගැන ඇයි අයිති කරුවන් හොයලා බලන්නේ. වා හිතන්න. දැන් වා බිස්නස් ඕන කෙනෙක් කියලා හිතන්න. දැන් වාට ඕන ව්‍යාපාරයක් තියෙනවා. අදින ව්‍යාපාරය මම තමයි වාගේ කවුන්ටර්. ඔයා තමයි ව්‍යාපාරය ආරම්භ කළ අයිති කරු. වාගේ ව්‍යාපාරය සේවය කරන කවුන්ටර් මම. මම මෙන්න මේ රිපෝට් හදනවා. හදන මම වාට ඉදිරිපත් කරනවා. ඔයා හිතන්න. ආ කල්පනා කරන්න. ඔයා මොන වගේ දෙයක් ගැනද වැඩිපුර හොයලා බලන්න කියලා. කියන්නකෝ. අර උත්තර දෙන්න. ආ අයිති කරු නම් ව්‍යාපාරය. ආ ලැබෙන අවුරුද්දේ වතාවක් මෙන්න මේ සෙට් එක මූල ප්‍රකාශන ලැබෙනවා. අයිතිකරුව මොනවද වැඩිපුර හොයලා බලන්නේ මේවයි කියලා බලන්න. ගිරම් කරන ප්‍රතිපත්ති මොනවද පාවිච්චි කළේ කියලා හොයනවද? එහෙනම් තමුදල් ලැබුණු ආකාරය ගෙවුණු ආකාරයද හොයන්නේ? හිමික වෙනස් වූ ආකාරයද? සත්‍ය ප්‍රකාශයේ දෙන සොරසුරුද? නැත්නම් ආදාය ප්‍රකාශනයේ කියන ලාභේ හෝ අලාභේ? කො උත්තර දෙන්න. කො ඔයා හිතනවා ව්‍යාපාරය ලාභ ලැබනවට අයිතිකරු කැමති කියලා. ඔව්. හැබැයි දැන් ඔයාගෙන් අහුවම ගිණුම් කරන තොරතුරු කෙරෙහි අයිතිකරු උනන්දුවක් දක්වන්නේ ඇයි කියලා ඒකට නිකන් කියන්න එපා ලාභය උපයා ඇද්ද දැනවත් වෙන්නේ කියලා. සමහර ගනෝ කියනවා ලාභයක් ලබා ඇද්ද යනවක දැන ගැනීම. නැහැ. අයිතිකරු මේ ව්‍යාපාරය ලාභ ලැබුවක් කියලා සතුටු වෙන්නේ නැහැ. ලාභ ලැබුවා කියලා සතුටු වෙන්නේ නැහැ. හිතන්න මෙහෙම. ඔයා ආරම්භ කළ ව්‍යාපාරයට ඔයා යොදවනවා, ඒ කියන්නේ ව්‍යාපාරය පවත්වා ගන්න කියලා ඔයා මුදල් යොදවනවා. මිලියන 5ක්. ලක්ෂ 50ක්. ලක්ෂ 50ක් වියදම් කළ තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. පළවෙනි අවුරුද්දේ ලබනවා රුපියල් 2000ක ලාභයක්. ඒ කියන්නේ ආදායමෙන් විතරම අඩු කළාම ලාභය රුපියල් 2000. දෙවැනි අවුරුද්දේ ලබනවා රුපියල් 3000ක ලාභයක්. ආදායමෙන් විතරම අඩු කළාම ලාභය රුපියල් 3000යි. අයිතිකරු සතුටු වෙයි. නෑනේ. ලක්ෂ 50ක් ව්‍යාපාරයට යොදවලා ලබන්නේ රුපියල් 2000ක ලාභයක්. ලබන රුපියල් 3000ක ලාභයක්. අයිතිකරු සතුරු වේද? සතුරු වෙන්නේ නැහැ. ඇයි? එයා ව්‍යාපාරයට යොදවපු මුදලත් එක්ක ලැබෙන ලාභය මදි. ලාභය මදි. එතකොට ඒක එයා තෘප්තිමත් වෙන හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙන්න මෙහෙම උත්තරය ලියන්න. ලියන්න. ඇල්මත් දක්වන කණ්ඩායම හා ඒවට ඇල්මත් දක්වන හේතුනේ අහන්නේ. මූල ප්‍රකාශන කරේ අල්මත් දක්වන කවුද අයිතිකරුවා ලියන්න හේතුව ලියන්න යදවූ ප්‍රාග්ධනයට සරිලන එහෙම ලියන්න යදවූ ප්‍රාග්ධනයට සරිලන ප්‍රාග්ධනය යදවූ ප්‍රාග්ධනයට සරිලන ලාභයක් ලබා ඇද්ද යන වග දර ගැනීම සඳහා යදවූ ප්‍රාග්ධනයට සරිලන ලාභයක් ලබා ඇද්ද යන වග දැන ගැනීම සඳහා
ඒ කියන්නේ තමන් යොදවපු මුදලට ගැලපෙන ලොකු ලාභයක් ඕන. ඒ කියන්නේ තමන්ගේ සල්ලි ටික බැංකුවේ තැන්පත් කරලා තිබුණා නම් පොලියක් එනවනේ. අඩුපතරමේ බැංකුවේ තැන්පත් කරලා ලැබෙන පොලියට වඩා අඩු මුදලක් නම් මිනිස්සුන්ට ලාභ වශයෙන් ලැබෙන්නේ. මිනිස්සු ව්‍යාපාර කරන්නේ නැහැනේ. ඒ නිසා මිනිස්සු බලනවා මේ ආදාය ප්‍රකාශනයේ පරිශීලනය කරලා අයිතිකරුවෝ මූල ප්‍රකාශන ගත්තම මුලින්ම බලන්නේ කොපමණ ලාභයක් ලබනද කියලා තමයි. ඒක යා බලාපොරොත්තු වෙනවා තමන්ගේ මුදලට. ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරය වෙනුවෙන් යොදපු මුදල. අපි එහෙම හිතමුකෝ. ඒක නෙවෙයි ඇත්තම කතාව. නමුත් ඔයාලට හිතන්නකෝ කෙනෙක් ව්‍යාපාරයට යොදවන වටකම මුදල අපි කියන ප්‍රාග්ධනය කියලා. හරිනේ. ඉතින් ඒක ලොකු අගයක් වෙන්න ඕන. හරි. ඊළඟ කණ්ඩායම කළමනාකරණය. කළමනාකරුවා. ඒ කියන්නේ තමයි බොහෝ වෙලාවට ව්‍යාපාරයක පාලනය කරන්නේ ව්‍යාපාරය ගැන ඉදිරි තීරණ ගන්න අයිතිකරුම නෙමෙයි. ඒකන වෙනම එක්ස්පර්ට් ලයින් වලට කියන කළමනාකරුවා. අපි ගමේ ගොඩේ දකින්න මේ සෙල්ලර කඩේක හාඩ්වෙයාර් එකක ඒ වගේ මේ කළමනාකරුවා නැහැ. ඒ කියන්නේ වගේ තැනක නම් අයිතිකරුම තමයි තීරණ ගන්න. නේද? ඔන්න මම හාඩ්වෙයාර් එකට ගියා. ඉතින් හාඩ්වෙයාර් එකේ බොහොලාවට ඉතින් කැෂියර් කවාලා ඉන්න මුදලාලි යාසත් මේ අයිතිකරු. එයාම තමයි ඉතින් මොනවද විකුණන්නේ මොන වගේ අයිටම්ද වැඩිපුර register එකේ තියන්නේ වගේ තීරණ ගන්න හැම දෙයක්ම කාට අයිතිකරු. හැබැයි ඉතින් එහාට ගිහිල්ලා මහා පරිමාණ ව්‍යාපාරයක් අත්තොත් ඒ ව්‍යාපාරවල තීරණ ගැනීම වෙනම කණ්ඩායමකට පවරන අයිතිකරු. අයිතිකරු වෙන්නේ නැහැ බිස්නස් එක. එයාලා කළමනාකරුවන්ට ඉලක්ක දීලා අපිට මේ වගේ ලාභයක් පෙර දෙන්න කියලා විතරයි කියන්නේ. ඉතින් වෙනම විශේෂඥවරු ඉන්නවා. මෙයාලා සේවකයෝ, ව්‍යාපාරයේ සේවකයෝ. හැබැයි ඉහළ වරක් ප්‍රසාද ලබන, ඉහළ වැටුප් ලබන දක්ෂ පුද්ගලයෝ. ඉතින් මේ අය accountant හතර මේ report ගැන උනන්දුවක් දක්වනවා. ඇයිද කිව්වොත් මේ කළමනාකරුවන්ගේ රැකියාව තීරණය වෙන්නේ ව්‍යාපාරයේ දියුණුව අනුව. නැද්ද? හිතන්න මට ව්‍යාපාරයක් තියෙනවා. මම ඒක පාලනය කරන ප්‍රධාන කළමනාකරුවන්ට ඔයාව පත් කරනවා. මම මොකද ඔයගෙන් බලාපොරොත්තු වෙන්නේ? මම බලාපොරොත්තු වෙන ඔයාගෙන් මගේ ව්‍යාපාරය දියුණු කරලා ගනියි කියලා. ඒ වෙනුවෙන් මම ඔයාලට ලොකු වැටුපක් ගෙවනවා, ලොකු පහසුකම් ටිකක් දෙනවා, ගෙයක් දෙනවා, වාහනයක් දෙනවා. හොඳ පහසුකම් එක්ක වැටුපක් දීලා තියෙනවා. ඔයාලට මම කියනවා මගේ බිස්නස් එක ඩෙවලොප් කරලා දෙන්න, දියුණු කරලා දෙන්න. හැබැයි ඔයාගෙන් එක වෙන්නේ නැහැ. අනේ පව් අසරණය කියලා මම දිගටම ජොබ් එක දෙයිද? නෑ මම කියනවා වෙන තැනක් යා. මේක ඔයාලට කරන්න බෑ කියලා මම එලවලා දානවා ඔයාව. එහෙනම් කළමනාකරුව හරි බයයි මේ මූල්‍ය ප්‍රකාශන වලින් ව්‍යාපාරයේ තත්ත්වය පහළට වැටලා තියෙනවා කියලා පෙන්වනවා කියන්නේ. අර හැම විටම බලනවා accountant හතර මේ මූල්‍ය ප්‍රකාශන වලින් ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද හොඳ තැනක සුබදායි තැනක තියෙනවා කියලා පෙන්වයි කියන්නේ. ඒ කියන්නේ යාළ බලන හැම විටම ලාභය වැඩි වෙලා තියෙන බලන. යාළ බලනවා ව්‍යාපාරයේ මූල ශක්තිය ධනෙ වැඩි වෙලාද කියලා. ඒ නිසා කළමනාකරුව දැන් ඒක වැඩි වෙන්නේ කොහමද? නිකන් ලාභේ වැඩි වෙන්නේ නෑනේ. නේද? මම ඔයාලට බිස්නස් එක බාර දුන්නා නම් මගේ ලාභේ වැඩි කරලා දෙන්න කියලා, මගේ ව්‍යාපාරය දියුණු කරලා දෙන්න කියලා. ඔයා මොකද කරන්නේ? වා තීරණ ගන්නවා දියුණු කරන්න. එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඒක පොර වැඩ නෙවෙයි. නේද? මේ කුරු මාදාව වැඩි කරගන්න. අපේ ආදායම වැඩි කරගන්න එක එක උපක්‍රම පාවිච්චි කරන එක එක ප්‍රචාර වැඩසටහන් දියත් කරනවා. නේද? අලුතෙන් බාණ්ඩ වලට හඳුන්වා දෙනවා. ඉතින් ඔව කරලා බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සම ගිය අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්ද මේ අවුරුද්ද හොඳ කරගන්න. ඒ නිසා කළමනාකරුව තමන්ගත තීරණ කෙරෙහි දැන් මෙහෙම 2019 අවුරුද්දේ ව්‍යාපාරයේ ලැබපු ලාභය ලක්ෂ 25යි. හරිද? දැන් මේක වැඩි කරගන්න ඕන තමයි කියන්නේ. ඔන්න කළමනාකරුව කල්පනා කරනවා ලක්ෂ 25 ලක්ෂ 30 දක්වා ගෙනියන්න ඕන කියලා. ඉතින් 2020 අවුරුද්දේ ලාභය වැඩි කරගන්න උනන්දු වෙනවා. ඉතින් ඊපස්සේ කළමනාකරු කණ්ඩායම එකතු වෙලා තීරණය කරනවා අපි අලුතෙන් ප්‍රචාර වැඩසටහනක් කරනවා. අපි දැන් අපේ බාණ්ඩ ගැන අලුතෙන් ප්‍රචාරණයක් කරන්නේ නැහැ. අපිට වැඩිපුර ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් දාලා කඩවල ටිකක් පෝස්ටර් වැඩිපුර ගහලා අපි බාණ්ඩ ප්‍රසිද්ධ කරමු කියලා ඔන්න තීරණයක් ගන්නවා. කවුරුත් කැමති වෙනවා. හිතමු ඔය වැඩ වෙනුවෙන්, ඒ කියන්නේ ප්‍රචාරණය වෙනුවෙන්
ප්‍රචාරණය වෙනුවේ 2020 දැන් 2019 ලාභයේ ලක්ෂ 25ක් වෙනවා දැන් 2020 ලාභය වැඩි කරගන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් ප්‍රචාරණය වෙනුවේ අමතරව ලක්ෂ 3ක් වියදම් කරනවා. අමතරව කලින්ට වඩා ලක්ෂ 3කින් වියදම් වැඩි කරන ප්‍රචාරණය වෙනුවේ. ලාභය එනවා රුපියල් ලක්ෂ 26යි. දැන් මොකද? ගත්ත කළමනාකරණ තීරණය සාර්ථක වෙලා. පහුගිය අවුරුද්දේ 19 අවුරුද්දේ ලැබපු ලාභය ලක්ෂ 25ක්. ඒක වැඩි වුණා රුපියල් ලක්ෂයකින්. මෙයාද ලක්ෂ 25යි මෙයාද ලක්ෂ 26යි. හැබැයි මේ ලක්ෂය වැඩි කරගන්න ප්‍රචාරණය වෙනුවෙන් අමතරව තව වියදම් කළා තියෙන ලක්ෂ 3ක්. එහෙනම් ඇත්තටම ගත්ත කළමනා කරන තීරණය සාර්ථක වෙලා නැහැ නේ. ලක්ෂ 3ක් වියදම් කරලා වැඩි කරගෙන තියෙන ලක්ෂය. අන්න. දැන් මේවා ඇනලයිස් කරලා බලන්න නම් කල්පනා කරුවන්ට ඕන මූල ප්‍රකාශන සහ මේ අවුරුදු වල වෙච්ච වැරදි වළක්වාගෙන 2021 අපි මොකද කරන්නේ 2022 අපි මොකද කරන්නේ කියලා අනාගතය සලසුම් කරන්න අනාගතයට ගැලපෙන තීරණ ගන්න පරණ ගිලුම් කරන වார்த்தාව උන එකද මූල ප්‍රකාශන ඕන. එහෙනම් ලියා ගන්න කලමනා කරුවන්ගේ මූල ප්‍රකාශන කෙරෙහි නැත්නම් ගිනුම් කරන තත්පුරු කෙරෙහි මත දක්වන දෙක කියලා ගන්න. ඉතල හේලියක් නะ. අතීත කලමනා කරන තීරණවල කියන්න අතීත කලමනා කරන තීරණවල අතීත කලමනා කරන තීරණවල සාර්ථකත්වය දැන ගැනීම හා අතීත කලමනා කරන තීරණවල සාර්ථකත්වය දැනගැනීමට හා අනාගත කළමනාකරණ තීරණ ගැනීම පහසු කර ගැනීම සඳහා අතීත කළමනාකරණ තීරණවල සාර්ථකත්වය දැනගැනීමට හා අනාගත කළමනාකරණ තීරණ ගැනීම පහසු කර ගැනීමට ඒක තමයි අල් මන් දක්වීමට හේතුව. ඊළඟ කණ්ඩායම ලියා ගන්න සේවකී. සේවකී. ඕනම ආයතනයක සේවය කරන කළමනාකරුවෝ සේවකයෝ තමයි. කළමනාකරුවෝ නොවන සේවකයෝ පවා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න කැමති. කිසිම සේවකයෙක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ ව්‍යාපාරය කඩා වැටෙනවට. ඇයිද කිව්වොත් කම්පැනි වල ලාභ ලබනවලානේ තමන්ගේ වැඩක වැඩි වෙන්නේ. කම්පැනි ලාභ ලබනවලානේ තමන්ට එතන රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙන්නේ. කම්පැනි බංකොලොත් තුනක් කඩා වැටුණොත් තමන්ගේ ජොබ් එක නැති වෙනවනේ. ආ. ඉතින් කම්පැනි ලාභ ලබනවද පාඩු ලබන්නේ කියලා කොහෙන්ද හොයාගන්නේ? මූල ප්‍රකාශනෙම. ඉනුම් කරතරතුරු වලේ. එහෙනම් ලියමු. ඇයි සේවකයෝ මේ මූල ප්‍රකාශන හොයන්නේ කියලා හේතුව ලියන්න. රැකියා සුරක්ෂිත භාවය තහවුරු කර ගැනීම. රැකියා සුරක්ෂිත භාවය තහවුරු කර ගැනීම. ඒ කියන්නේ ජොබ් එක ෂුවර්ද? ජොබ් එක සුරක්ෂිතයිද? කොහොමද හොයන්නේ? මෙතන. රැකියා සුරක්ෂිත භාවය තහවුරු කර ගැනීම. ඊළඟ කණ්ඩායම. ණය සපයුම් කරුවා. ණය සපයුම් කරුවා. ඒ කියන්නේ මූල්‍ය ආයතන. සාමාන්‍ය ව්‍යාපාරයක් මහා පරිමාණ ව්‍යාපාරයක් කියන්නේ මූල්‍ය ආයතන වලින් ණය ලබා ගන්න කෙනෙක් නේ. ඒ විතරක් නෙවෙයි. ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ පවා සමහරට ණයට ගන්නවා. පසුව මුදල් ගෙවන්නත්. ඉතින් බැංකුවකට ණය මුදලක් අයදුම් කරද්දී බැංකුව අනිවාර්යයෙන්ම මේ වගේ කියනවා. ඇයි ඒ? බැංකුවෙන් ඉල්ලා සිටින ණය මුදල බැංකුව ප්‍රදානය කළොත් ව්‍යාපාර බැංකු ණය දුන්නොත් බැංකුව බලාපොරොත්තු වෙන ඒවා හිඟයකින් ප්‍රමාදයකින් තොරව ආපසු ගෙවයි කියලා නේද? දැන් ඔයා මම බැංකුවකට ගිහිල්ලා ලෝන් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මට කියනවා ඔයාට කියනවා
ආගේ ආදායම කොහොමද ලැබෙන්නේ කියලා අහලා එයා ආදායම සනාථ කරන ලේඛන ගේන්න කියලා. රැකියාවක් කරනවා කිව්වොත් අනිවාර්යයෙන්ම පහුගිය මාස 3 වැටුප් වාර්තා ගේන්න කියලා. ඉතින් වැටුප් වාර්තාවේ අපි ලබන වැටුප බලලා බැංකු මැනේජර් තීරණය කරනවා ණය මුදල දෙනවද නැද්ද කියලා. ඉතින් අපේ වැටුප අඩුව වටිනාකමක් නම් පොඩි වැටුපක් ලැබෙන්නේ. අගේ අඩුයි. එතකොට යා බැංකුව අපට මේ ණය මුදල දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඇයි? මේ සැලරියේ මේ මිනිස්සයට ජීවත් වෙන්නත් බෑනේ. එහෙමනේ බැංකුව කියන්නේ. ඔන්න කෙනෙක් ලබනවා රුපියල් 50,000ක වැටුපක්. ඒ තොරතුරු අහනවා විවාහකද ඔව්. දරුවෝ එහෙම ඉන්නවද ඔව්. ඉතින් අර ආපු මිනිස්සයා දෙන උත්තර දෙනවා දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලේ යනවා. හරි. එතකොට ඔන්න දන්නවා දැන් නෝන ඉන්නවා මාත්තේ ඉන්නවා නෝන රැකියාවක් කරන්නේ නැහැ 50,000 හැමති කොළම හරි දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඊපස්සේ ලෝන් එක කීයක්ද ඕන 110යි. වැටුප 50,000. ඉතින් කලමනාකරු කල්පනා කරනවා 4 දෙනෙක් කාලය ඇඳලා ජීවත් වෙන්න 50,000ක් මදි නම් මේ මිනිස්සේ මේ ගේ හදා ගන්න තමයි වැටුප මේ ලෝන් එක ඉල්ලන්නේ ව්‍යාපාරයක් කරන්නත් නෙමෙයි ගේ හදා ගන්න කියලා. ඉතින් ගේ හදා ගන්න අපි ණයට සල්ලි දුන්නම ඒ ණය මුදල බැංකුවට අපිට ගෙවයිද? අංග ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේ තමයි ව්‍යාපාර වලට වෙන්නේ. ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඔන්න ලොකු ණය මුදලක් ඉල්ලනවා. බැංකුව කියනවා පහුගිය අවුරුදු වල මූල ප්‍රකාශන අරන් ඉන්න. මූල ප්‍රකාශන බලලා බැංකුව තීරණය කරනවා මේ ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක්ද නැත්නම් අසාර්ථක වෙන ප්‍රවණතාවයක් තියෙන ව්‍යාපාරද කියලා කොහොමද ලාභය මත. ඒ අනුව එයා තීරණය කරනවා ණය මුදල දෙනවද නැද්ද. එහෙනම් ලියන්න. නැහැ අපි උන්වන් නැයි මූල ප්‍රකාශන බලන්න කියලා හේතුව ලියා ගන්න. ණය ආපසු ගෙවීමේ හැකියාව දැන ගැනීම සඳහා. ණය ආපසු ගෙවීමේ හැකියාව දැන ගැනීම සඳහා. ඊළඟ කණ්ඩායම අනාගත ආයෝජකයින්. ඒ කියන්නේ තවම අපේ ව්‍යාපාරයට අයිතිකරුවෙක් කියන සම්බන්ධ වෙලා නැහැ. හැබැයි ඔයා මම කරගෙන යන ව්‍යාපාරයට දැන් ඔන්න ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යනවා. දැන් ඔයාට ව්‍යාපාරය දියුණු කරගන්න ඕන. හැබැයි ඔයාට මුදල් නැහැ දැන්. ව්‍යාපාරය දියුණු කරන්න මුදල් නැහැ. ඔයා ආරාධනා කරනවා තව යාළුවෙකුට ඔයාගේ. මචං මගේ බිස්නස් එකට ඔයාත් අයිතිකාරයෙක් කියලා සම්බන්ධ වෙන්නේ සල්ලි ටිකක් යොදවන්න ඕනේ කියලා. යාළුවෙක් වුණත් තාර්කික يعني මොලේ දෙන එකෙක් නම් යාළුකම පැත්තකින් කියලා එයා අහනවා. හරි බං මගේ සල්ලි ව්‍යාපාර යොදවන්න පහුගේ අවුරුදු කොහමද තත්ත්වේ? මූල ප්‍රකාශන බලනවා. මූල ප්‍රකාශන බලනවා. මම කිව්වේ දැන් ව්‍යාපාර කරන හැමෝම යාළුවම නෙවෙයි නේද? මේ අයිතිකරුව කියන අය සමහර විට දැන් සමාගම් වල නම් සමාගමේ අයිතිකරුව හැමෝම යාළුවෝ නෙමෙයි. කියන්නේ විවිධ අය එකිනෙකා අඳුරන්නේ නැති අය වෙන්නත් පුළුවන්. ඉතින් එවැනි පුද්ගලයෝ අනාගතයේදී ව්‍යාපාරයට මුදල් යොදවලා කරගෙන යන පවත්වාගෙන යන ව්‍යාපාරයකට මුදල් යොදවලා අනාගතය සම්බන්ධ වෙන කැමැත්තක් තියෙනවා. එහෙම සම්බන්ධ වෙනවා කියන අනාගත ආයෝජකය කියලා. ඉතින් ඒ අය ව්‍යාපාරයට මුදල් දෙනවද නැද්ද කියලා තීරණය කරන්න කොහොමද? මෙන්න මේ මූල ප්‍රකාශන බලන්න. නෑ ලියාගන්න. අනාගත ආයෝජක වෙයි මූල ප්‍රකාශන බලන්න කියලා හේතුව ලියාගන්න. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා. ඒ කියන්නේ අනාගත ආයෝජන තීරණ කියන්නේ ව්‍යාපාර මුදල් සපයනවද නැද්ද කියලා තීරණය කිරීම. අනාගත ආයෝජන තීරණ ගැනීම සඳහා. ඊළඟ කණ්ඩායම රජය. රජය රජයක් මේ මූල ප්‍රකාශන බලනවා විශේෂයෙන්ම බලනම කරනවා. කෙටියෙන් කියන්නම් රජයට අවශ්‍ය පදු මුදල් නිති පරිදි අය කර ගැනීම සඳහා. දේශීය ආදායම දෙපාර්තමේන්තුව මේ ලංකාවේ අපි ව්‍යාපාරයක් ලියාපදිංචි කරන පවත්තාගෙන යනවා නම්
අපි බැඳී ඉන්නවා නීතිමය පැත්තෙන් අවුරුද්දට වතාවක් අපේ මූල ප්‍රකාශන දේශීය ආදායම් පොත් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්න. පහුගිය කාලේ 3 නම්බර් කියන නේද? අනේ ඉතින් අපේ හිස්ටින් විතරයි මොන 3 නම්බර් එක මිනිස්සු කෑ ගහන ගත්තා. අපි හීර දකිනවා. මම මේ පවතින ආණ්ඩුවට කඩ යනවා නෙමෙයි. මම මේ කතා කරන්නේ වාණිජ විෂය ගැන ගත්ත කළමනාකරණ පාදයක් ගැන හදාරපු ඒක ආර්ථික ගැන යම් කිසි පුංචි අල්ප දැනුමක් තියෙන කෙනෙක් විදියට. අපි හීන දකිනවා අපේ රට. ඇයි සිංගප්පූරු වගේ දියුණු නොවුනේ? ඇයි ජපානය වගේ දියුණු නොවුනේ? ඇයි ඇමරිකාවක් නොවුනේ කියලා හීන දකිනවා. සහ අපි වගේ රටවල් වල ජීවත් වෙන ආස කරනවනේ සංවර්ධනය වෙලා තියෙනවා. එහි රට රජයේ මිනිස්සුන්ට හොඳට සලකන හරි විනයවත් ජපාන මිනිස්සුගේ ට්‍රැෆික් රූල්ස් බලන්න වාහනේ ෆෝන් ගහන්නේ වැරදි විදිහට ඕවර්ටේක් කරන්නේ පදිකයාට මාරු විදිහට රෙස්පෙක්ට් කරනවා ඒවා හොඳ කියනවානේ. ඒවා හොඳ කිය කිය ඒවා අපේ රටේ නැහැ කියලා අපි ලත වෙනවා දුක් වෙනවා. දුක් වෙවි පවතින සහ පැවති ආණ්ඩුව වල ඒ කියන්නේ දේශපාලඥයන්ට බනිනවා. ලස්සන වචනවල 225 එපා කියන්නේ මූකම හොරු කීකේ බනිනවා. ඇත්ත කතාව මේක. ඔව්. යාළුවත් බණුම් අහන්න ඕන යක්ෂි ප්‍රමාණයකට. හැබැයි මේ බනින මිනිස්සුම 225ට බනින අපිම කන ටොපිකොලේ බිම දානවා. ආණ්ඩුවට බැන බැන බුලත් කෙල ගහලා තු නොදකින් මේ ආණ්ඩුව කියලා බුලත් කළ පාර පාරට ගහන කඩේ ළඟ ඉඳගෙන නේද? තරුණ ඔයාලා බුලත් කළ ගහන්නේ නැහැ මොකද බුලත් කන්නේ නැති නිසා. හැබැයි හපපු චුයින්ගම් එක බස් එකේ සීට් එක යටින් අලවල එන්නේ. පබ්ලික් ටොයිලට් එකක් යූස් කළොත් වතුර ගහන්නේ නේද? ඔයා මම නෙවෙයි සමහර අය. ඒ වගේම තව දෙයක් කරනවා ව්‍යාපාරිකයෝ කඩවල් වලට ගියාම බලන්නකො මේ ටැක්ස් ගහලා විශ්වාස කරගෙන යන දෙන්නේ නෑ අපිට. එහෙම කිය කිය අඩු මිලට ගෙනාපු සිමෙන්ති පොට්ටය වැඩි වූ මිලට හාඩ්වෙයාර් වල විකුණනවා. අඩු මිලට ගෙනාපු සීනි කිලෝව වැඩි වූ මිලට පහවදා ගමේ කඩේ මුදලාලි විකුණනවා. ඒකත් කමක් නෑ කියමුකෝ. මිනිහගේ ගහුවම ටින් නම්බරයක් තියෙනද කියලා මොන ටින්ද කියලා. හැබැයි විනියට දෙනවා ගෙවල් දෙක තුන. මම කතා කරන මේ මගේ ගමේ මුදලාල කීප දෙනෙක් ඉන්නවා. බස් රථ කීපයක් තියෙනවා. තමන්ගේ පවුලයට මිලදී ගත්ත ඉඩම් තියෙනවා. ඒ වගේ හද ගෙවල් තියෙනවා. රෙන්ට් එකට දීලා තියෙනවා. හැබැයි ආදායම ගෙවල්. ටින් නම්බර් නේ. අපි සිංගප්පූරුවක් වෙන්න දිනු වෙන්න හීන දැක දැක අපි අපේ ආදායම් බද්ද ගෙවන්නේ. think පොදු මාතෘකාව පොදු කාර්ය තමයි අයි බදු ගෙවන්නේ නැත්තේ අපි ගෙවන බදු හොරකම් කරනවනේ කියලා. ඔව් මේකයි සත්‍යත් එක්ක මම කිව්වේ දේශපාලනඥයෝ බැනුම් අහන්නත් ඕන. වංචාව දූෂණය කියන එක අපේ රටේ ගොඩක් වැඩි. අනේ පැත්තෙන් අපි හොරු තමයි. කිසි ආදායම් පත්තක් ගෙවන්නේ නැහැ. රට පරිස්සම් කරගන්න පරිසරය පරිස්සම් කරගන්න කිසිම මනාවක් නැහැ. අපි වගේ මිනිස්සුන්ට රට පාලනය කරන්න යන්නේ. ඒ මිනිස්සු එයාලගේ කැපැසිටි එකෙන් හොරකම් කරනවා. ගමේ කඩේ මුදලාලි ආදායම් බදු ගෙවීම පැහැර හැරලා යාකට පුළුවන් මට්ටමින් හොරකම් කරනවා. පත් වෙන මුදිතමා යාට පුළුවන් මට්ටමින් හොරකම් කරනවා. ඕකනේ ඇත්ත කතා. ඉතින් කොහොමද දියුණු වෙන්නේ? ඉතින් මම කියමින් හිටියේ ටින් නම්බරේ ගැන. අපි ව්‍යාපාරයක් කරලා හෝ වෘත්තිය මේවා මම කරනවා වගේ රැකියාවක් කරලා වෘත්තියක් කරලා ආදායම් උත්පාදනය කරගන්නවා. අපි බැඳී ඉන්නවා නීතියට අනුව බැඳී ඉන්නවා දේශ ආදායම් බදු දෙපාර්තමේන්තුවට අපේ ආදායම හෙළි කරා. හෙළි කරලා ඒ රටේ තියෙන නියමයන්ට අනුකූලව ආදායම් බදු ගෙවන්නේ. ඒකයි ටින් නම්බරයක් ගන්න ඕනේ කිව්වේ. ඉතින් ව්‍යාපාරයක් පුද්ගල පැත්තකින් තිබු ව්‍යාපාරයක් වුණාම අනිවාර්යයෙන්ම අවුරුද්දකට වතාවක් මේ මූල ප්‍රකාශන රජයේ ආයතන ඉදිරිපත් කරන විශේෂයෙන් දේශ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න නැත්නම් බදු ගෙවන්න ඕනේ නෑ. හැබැයි ලාභ ලබනවා නම් එකෙන් කිසියම් ප්‍රතිශතයක් බදු වශයෙන් ගෙවන්න බැඳී ඉන්නවා. ඒ නිසා රජය උනන්දුයි මූල ප්‍රකාශන ගැන ඇයි දිසිපත්ති බදු මුදල් අය කර ගන්න. ඊළඟට අපි
තව කණ්ඩායමක් විතර ලියලා නතර කරන්න. තරඟකරුවා. තරඟකරුවා. ඒක මේ අපි වගේම ව්‍යාපාර කරන අනිකුත් අය. ආ දන්නවා එහෙම කිව්වම නේද? දැන් උදාහරණයක් පොඩි බැංකු ගත්තොත් ඔන්න මම ගිලින් පවත්තා වෙනවා ලංක බැංකු. බියෝස්. දැන් මෙයා ඉන්න තරඟකරුව කවුද? මහජන බැංකුව, හැඩරසල් බැංකුව, සම්පත් බැංකුව. නේද? ඒ වගේ මෙවැනිම ව්‍යාපාර කරන තවත් අය තරඟකරුව. ඒකට එයාලා බලනවා එයාලා අතරින් කවුද එක මම පසල දෙන්නේ කවුද එක මොකද මේ බලාසනතනත නෑ අපේ බැංකුව තියෙන්නේ බැංකු අතර තුන්වෙනි ස්ථානයේ නම් අපි බලනවා එක වෙන්න ඊළඟ අවුරුදු එක වෙන්න නම් මොකද ගන්න ඕන සම්තුම් කියලා හදා ගන්න අපි බලනවා අපි කොතනද ඉන්නේ කියලා පළවෙනි වෙච්ච කෙනා බලනවා ඒ ස්ථානේ රැකගන්නේ කොහොමද කියලා ඊළඟ අවුරුද්දේ එහෙනම් ලියන්න එතකොට මම කියාගෙන ආවේ ඉතින් එහෙමනම් දැන් ලංකා බැංකුවන ලංකා බැංකුව මූල ප්‍රකාශන කියලා බලන තමන්ගේ මූල ප්‍රකාශන බලනවා වගේම අනිකුත් බැංකුවල මූල ප්‍රකාශන පරිශීලනය කරනවා ඒව හැමෝටම ගන්න පුළුවන් එතකොට ඒ ඒ තරඟකරුවන් අතර සංසන්දනය කර ගැනීමක් කරගන්නවා මොකද තමන් කොපමණ වෙළඳ පොලක් අල්ලගෙන ඉන්නවද තමන් මොන වගේ ලෙවල් එකකද ව්‍යාපාරේ රැඳී ඉන්නේ කියලා දැනගන්න එහෙනම් ලියන්න තරඟකරුවා ලියන්න සමායතනය වෙළඳ පොලේ රැඳී සිටින ස්ථානය දැන ගැනීම සඳහා සමායතනය වෙළඳ පොලේ රැඳී සිටින ස්ථානය දැන ගැනීම සඳහා ස්ථානික ලිපිනය දරගන්න නෙවෙයි 1 2 3 4 ආදී වශයෙන් එක දහසක් ගන්න පුළුවන් නේ සමායතනය වෙළඳ පොලේ රැඳී සිටින ස්ථානය දැන ගැනීම සඳහා හරි ඔන්න තව තව කණ්ඩායම පරීක්ෂකය වගේ කරලා ඉන්න දිගේ ඇති ඉතින් අපිට දැන ගැනීම සඳහා මූල ප්‍රකාශන තොරතුරු මූල තොරතුරු කෙරෙහි අල්මත් දක්වන කණ්ඩායම් හා ඒ කණ්ඩායම් අල්මත් දැක්වීම හේතු අපි ලියාගන්න. ඉතින් මේවා අපිට කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සමහර විට ඒක ප්‍රශ්න විතර නිර්මාණය වෙන්න පුළුවන්. අපි යමු හතරවෙනි ප්‍රශ්නයට. ගිලුම් කරන හය අවශ්‍යතාවයට තේමාව ප්‍රශ්න හතරක් විතරක් සාකච්ඡා කරන්නේ. ප්‍රශ්න අංක 4. ඒක මෙහෙම කතාවක් අහනවා යන්නේ. ගිලුම් කරන අවශ්‍යතාවය පැහැදිලි කරන්න. ප්‍රශ්න අංක 4 කියනවා ගිලුම් කරනේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. හිතන්නකො මෙහෙම අපි ලොකු සමාගමක් ගමු. සමාගමක විවිධ කණ්ඩායම් ඉන්නවා. ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන විකුණන සමාගම. ගාමන් පැක්ටරියක් ගමු. ගාමන් පැක්ටරියක් ගමු දැන් මේ අපේ ඇඳුම් මහන ව්‍යාපාරය. ඇඟලුම් කර්මාන්ත ශාලාව. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන් කර්මාන්ත ශාලාව තියෙනවානේ කර්මාන්ත ශාලාව ඒ කියන්නේ ඇඳුම් මහන ස්ථානයක් තියෙනවා ඊළඟට තියෙනවා මානව සම්පත් ආයුෂයේ HR එක කියලා කියන්නේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ඒ කියන්නේ මෙතනින් තමයි ඇඳු මහන්නේ මෙතනින් තමයි අර සේවකය බදවා ගන්න සේවකය පුහුණු කරන්නේ වැටුප ගෙවල කොපමණද කියලා තීරණය කරන්නේ ඒක සේවකයා සම්බන්ධ තීරණ ගන්නවා මෙතන. තව පාරමාංශයක් වෙනම දෙන්න පුළුවන්. පානම සම්පත් අංශය වගේ එකක්. ඒකේ පොදු කාරණා සම්බන්ධ සීදු තීරණ ගන්න එක මෙතන කියනවා. අරවි අංශයක් තියෙනවා. අලවි අංශය. ආරක්ෂක අංශයක් තියෙනවා. ආරක්ෂක ආරක්ෂණංශය පස්සේ නඩත්තු අංශයක් ඉන්නවා. ඒ කියන්නේ යාන්ත සූත්‍ර පාවිච්චි කරන කර්මාන්ත ශාලාවක අනිවාර්යයෙන්ම නඩත්තු සේවකයෝ ඉන්නවානේ. ටෙක්නීෂියන් ලා ඉන්න මැෂින් කරනවා හදලා දෙන්න. පිට අපේ ගෙදර නම් යන්ත්‍රයක් හදනොත් අපි ඒක පිටස්තර ආයතනයකට කියලා නැත්නම් පිටස්තර කාර්මික ශිල්පියෙක් වගේ ඉඳගෙන අලුත් තරියා කරනවා. දැන් මගේ ගෙදර අවගේ දවසේ මේ ෆ්‍රිජ් එක කරනවා. ඉතින් එතකොට මම ටෙක්නීෂියන් කෙනෙක්ව කන්ටැක්ට් කරගත්තා. ඒක හදවගත්තා. ඔෂින් මැෂින් එක කරලා අර කිව්ව ටෙක්නීෂියන් මා ගෙන්නලා හදවලා මට ඕක කරන්න තේරෙන්නේ නැහැ ඉතින් ව්‍යාපාරයක කර්මාන්ත ශාලාවක එහෙම පිටස්තර අය ගෙන්න හදන්න බෑ හැමදාම මැෂින් කරනවා ඒ නිසා ඒ කර්මාන්ත ශාලාවක් ගත්තම නඩත්තු සේවකයා වෙනම බඳවගෙන ඉන්නවා ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් බඳවගෙන ඉන්නවා ඒ අතරේ තියෙනවා තව
මූල්‍ය අංශය, මූල්‍ය අංශය කියන එක නැත්නම් ගිණුම් අංශය. මෙතන ඉන්නවා accountant. දැන් ඔයාලට පේනවා මෙතන ඉන්න සේවකයෝ අනිවාර්යෙන්ම භාණ්ඩ නිපදවන්න එක, භාණ්ඩ නිපදවන්න නැත්නම් ආයතනයේ පැවැත්මක් නැහැ. ඉතින් කර්මාන්ත ශාලාව කියන්නේ අනිවාර්යෙන්ම වැදගත් තැන. කර්මාන්ත ශාලාවට අනිකුත් අංශවලට සේවක බදවා ගැනීම මානව සම්පත් අංශයෙන් වෙනවා. ඉතින් ඒකත් වැදගත් තැන. පාලන අංශය එක එක නම් කියලා ඉතින් මේවට. ඉතින් මෙතනින් තමයි සමස්ත ව්‍යාපාරය පාලනය කටයුතු වෙන්නේ. ඉතින් ඒකත් වැදගත් තැන. භාණ්ඩ හැදුවට ලාභ ලබන්න බෑනේ. ඇඳුම් මැහුවට ලාභ ලබන්න බෑ, විකුණන්න. ඒ විකුණුම් වැඩි කරගන්න, ව්‍යාපාරය ජනප්‍රිය කරගන්න අලෙවි අංශයක් ඉන්නවා. ඒ අල වැදගත්. ආරක්ෂාවට කොහොමත් ඉතින් වැදගත්කමක් තියෙනවනේ. කර්මාන්ත ශාලාවේ අනිකුත් තැන්වල යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරන මෙයාලට උදව් ඕනේ. ඒ කියන්නේ මෙයාලා ලොකු සේවයක් දෙනවා. මූල්‍ය අංශය. අර මම කිව්ව විදිහට චාර්ට් කරමු, චාර්ට් කවුන්ටර් කෙනෙක් බඳව කර ඉන්නවා. ඔයාලට වාහනයක් දෙනවා, ව්‍යාපාරයේ ගාන ඉන්ධන දෙනවා, ලොකු වැටුපක් ගෙවනවා. එකවුන්ටන්ට් එකට වැඩ කරලා තව සේවකයෙක් බඳව ගෙන ඉන්නවා. ඔයාලට පහසුකම් දෙනවා, වැටුප් ගෙවනවා. ඒ කියන්නේ ගිණුම් කරණය කටයුතු, ගිණුම් කටයුතු පවත්වා ගන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. එයාල වැදගත්ද? එයාල වැදගත්ද? වාණි විතර විදියට. දැන් මේ කිව්ව කණ්ඩායමක මේ මූල්‍ය අංශය නැත්නම් ගිණුම් අංශයේ ව්‍යාපාර සේවාවක් වෙනවද? අපෙන් අහන ගිණුම් කරණ අවශ්‍යතාවය, ඒ කියන්නේ අපෙන් අහනවා ව්‍යාපාරයකට ගිණුම් කරණය අවශ්‍යද? ඔව්ද? නැද්ද? අපිට කියනවා ගිණුම් කරණ අවශ්‍යතාවය පැහැදිලි කරන්න. අපි ව්‍යාපාර වල ගිණුම් කටයුතු ඕනද? ඒ කියන්නේ ආදායම ලියා ගන්න වියදම්. දැන් හොඳ උදාහරණයක් කියන්නේ ඔව් කැම්පස් එකේ 3rd year එක 3 වෙනි අවුරුද්දේදී නෑ 2 වෙනි අවුරුද්ද, sorry 2 වෙනි අවුරුද්ද අපි විශ්වවිද්‍යාලයට ගියාම අවුරුදු 4ක් ඉගෙන ගන්න. පළවෙනි අවුරුද්ද සහ 2 වෙනි අවුරුද්දේ හැමෝම පොදු විෂය ඉගෙන ගන්න. දැන් මම ගිණුම් කරණය පිළිබඳ විශේෂ උපාධියක් හදාරානේ. දැන් මම ගිණුම් කරණය පිළිබඳව විෂය ඉගෙන ගන්න 3 හා 4 අවුරුදු වල. මේ පළවෙනි අවුරුද්ද කියේදී පොදු විෂයක්. අපි නාට්‍ය හා රංග කලාව වගේ නිකන් ස්ටේජ් ඩ්‍රාම පවා හැදුවා කරා. ඒවත් ඉගෙන. දේශපාලන විද්‍යාවේ මූලිකාංග ඉගෙන. භූගෝල විද්‍යාවත් ඉගෙන. ඔය පෘථිවි ගෝලය, ආයන ගෝලය, ජල ගෝලය, වායු ගෝලය ඕකගෙන අපිට මේ දේශ ඒ කියන්නේ ආර්ට් ෆැකල්ටියේ වෙනම ඉන්නවා මේ භූගෝල විද්‍යාව පිළිබඳ අධ්‍යයන අංශයක් තියෙනවා. ඒක ලෙක්චර් කෙනෙක් කැවිල අපිට භූගෝල විද්‍යාවත් ඉගෙන ගන්න. මැනේජ්මන්ට් ඩිග්‍රී එක. ඒ කියන්නේ දැන්. එකෙන් අපි අපිට අදහස් කළේ අපි තනකද ගිහිල්ලා රැකියාවක් කරද්දී දැන් මම වෘත්තියක් වශයෙන් ඉගැන්වීම් කරනවා. එතකොට මම දන්නේ ගිණුම් කරණේ විතරක් නා. ඒක හරි නෑනේ. මට හමු වෙනවා වෛද්‍යවරේ. මට හමු වෙනවා පාසල් ගුරුවරයෙක් වෙනත් විෂයක් ඉගැන්වීම් කරනවා. මට හමු වෙනවා නීතිඥ මහත්මිය. අන්න එයාලත් එක්ක කතා කරද්දී එයාලගේ ශේෂ්ත්‍රය ගැන යම් කිසි හරි සරල අවබෝධයක් තියෙනවා නම් එකක් ඒ ශේෂ්ත්‍රයන්ගේ ඒ වෘත්ති කියන්නේ ගරු කරන අපි පුරුදු වෙනවා. අපි වගේම අපි නොදන්නා දෙයක් මෙයත් අන්නවා. ඒ ගරු කිරීම ලබා දෙන්න පුරුදු වෙනවා සහ ඒ විවිධ වෘත්තිකයන් අතර අපිට වැජබෙන්න, අපිට වැඩ කරන්න අපි පහසුවක් නිසා නීතිය ඉගැන්වීම් කළා. ඊළඟට දේශපාලන විද්‍යාව, ඊපස්සේ භූගෝල විද්‍යාව, ඒ සරල දේවල් ඉගැන්වීම් කළා. එකක් තමයි අපිට අලෙවිකරණය ගැනත් ඉගැන්වීම් කළා. ඉතින් අපිට රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඉතින් අපි නම් කරේ වෙන ආයතන කරන රිසර්ච්. ඒ කියන්නේ සුළු ව්‍යාපාරයක්, සුළු පරිමාණ ව්‍යාපාරයක් අධ්‍යයනය කරලා එයාලගේ දියුණුවට හේතු අඩුපාඩු මොනවද කියලා රිපෝට් එකක් කරා. ඉතින් අපි 10 දෙනෙක්ගේ කණ්ඩායම යවන්නේ. ඉතින් මම නෙවෙයි, මම හිටියේ නැහැ. වෙනත් මගේ යාළුවෝ කණ්ඩායම 10 දෙනෙක්ගේ කණ්ඩායම දෙන අවුරුද්දේ යනවා මහරගම පළතුරු අලෙවි කරන ව්‍යාපාරයක්. පොඩි තැනක මහා පරිමාණයේ පළතුරු අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන තලකට ගිහිල්ලා ඉතින් අර කණ්ඩායමයි හනවා. ඉතින් අපි ජපුර කැම්පස් එකෙන් ආයතනාලි මේ අපිට මේ ව්‍යාපෘති වාර්තාවක් කරන්න ඔබතුමාගෙන් ටිකක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ මහරගම දලාලි බොහොම කැමැත්තෙන්
මේ අයට තොරතුරු දෙනවා. එයා ආරම්භ කළ ආකාරය බොහොම සුළුවෙන් පටන් අරගෙන තියෙන්නේ. මේ වෙන විට එයාට ගෙවල් දෙකක් තියෙනවා කිව්වා. මේ පළතුරු ව්‍යාපාරෙම පදිංචි නිවසට අමතර තවත් නිවසක් හදලා ඒක රෙන්ට් එකට දුන්නා. වාහන තියෙනවා. ඉතින් එහෙම එයා දිනු ආකාරය අවුරුදු 10ක 15ක ඉතිහාසය අපේ අර කණ්ඩායමට තියෙනවා. ඉතින් අහනවා අවසානයේ අපේ කණ්ඩායමේ ළමේ දැන් මුදලාරි ගිනුම් හදනවද? ගිනුම් පොත්පත් කොහොමද කරගෙන යන්නේ? මෙයා කියනවා නෑ මම ඒව කරන්නේ. හරි අවුල් ඉතින්. මෙච්චර දිනු ව්‍යාපාරයක්. මේ බදු ගෙවන්නෙත් නෑ කොහොමද? මෙච්චර දිනු ව්‍යාපාරයක්. දැන් එයා මුදලාලි එච්චර يعني හොඳට ඉගෙන ගත්ත කෙනෙකුත් නෙමෙයි. ඉතමත් ප්‍රාථමික අධ්‍යාපනය විතරක් ලැබුණු කෙනෙක්. හැබැයි හොඳ දිනුවක් තියෙනවා දැන්. ටවුන් එකේ ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක්. හොඳ ධනවතෙක්. හැබැයි ගිනුම් නෑ. ඉතින් අර අපේ කැම්පස් එකෙන් ගිය සෙට් එක අහලා ඉතින් ව්‍යාපාරයක් කරගෙන යද්දි මේ වගේ තැනක් ඉතින් දැන් ඔයාලට ටිකක් කරා. බැංකුවත් එක ගනුදෙනු කරන්න, අනාගතය ගැන දැනගන්න, ගිනුම් හදන්න ඕන නේද කියලා. ඉතින් අර පුංචි තැනෙන් පටන් අරගෙන අච්චර ලොකුට ව්‍යාපාරය දියුණු කරගන්නවා කියන්නේ ඇත්තටම මෙයා හොඳ ප්‍රායෝගික මිනිස්සුනේ. يعني වැඩ කරලා කාර්යශූර මිනිස්සුනේ. ඉතින් ඒ වගේ අර ඒ අය අර නොගැලපෙන දෙයක් වුණත් ගැලපෙන විදිහට උත්තර දෙන්න හරි දක්ෂයි. මම දැකලා තියෙන ඕනතරම් ප්‍රායෝගික මිනිස්සු. يعني තැනට සුදුසු විදිහට උත්තරය දෙන බේරෙන්න පුළුවන් ජාස් අය ඉන්නවා. එයා දුන්න උත්තරේ මොකක්ද අන්දරද? පුතේ දැන් මම මෙච්චරලා කිව්වනේ පොඩි තට්ටුවකින් තට්ටුවක් කියන්නේ පොඩි තට්ටුවකින් පටන් ගත්ත මගේ පළතුරු ව්‍යාපාරය සේවකයෝ 20ක් 30ක් වැඩ කරන මට්ටමට ගෙනාවා. එතකොට මේ මම මුලින්ම පාර අයිනේ තට්ටුවක් දාගෙන එළවල මේ පළතුරු විකුණුවා. දැන් මගේම ඉඩමක මම පළතුරු විකුණනවා. මටම කියලා ගෙවල් දෙකකුත් තියෙනවා. මටම කියලා වාහනත් තියෙනවා. ඉතින් මට පේනව නම් මට දැනෙනව නම් මම යොදවපු සල්ලි පාඩු වෙන්නේ නැහැ කියලා. ලස්සනට කියලා තියෙන මෙහෙම ඇඹිලි පිටියෙන් ගේන කෙසෙල් ටික ගත්ත ගානට වඩා මට විකුණ ගන්න පුළුවන් නම් ඇඹිලි පිටියෙන් ගේන ගස් ලබු ටික ගත්ත ගානට වඩා විකුණ ගන්න පුළුවන් නම් අහවල් එකකටද මම ගිණුමක් හදලා බලන්නේ? මම දන්නවනේ ගත්ත ගානට වඩා විකුණ ලාභ ගන්නවා කියලා. ඔන්න දුන්න උත්තරේ මුන්ට ගේදී කට වහගෙන රිපෝට් එක අවශ්‍ය කරුණු හොයාගෙන ආවා. ඔහොම අහන්න පුළුවන් ව්‍යාපාරිකයෝ. ඔහොම හිතන්න පුළුවන් ව්‍යාපාරිකයෝ. හැබැයි ඇත්තම කාරණය අනවශ්‍ය විදමක් වගේ පේනවා. නමුත් ව්‍යාපාරයකට ගිනු මාංශයක් ඕන. වාර්ෂික ලාභය අලාභය ගණනය කරන්න ගියාම ඒකට වෙනම පිරිවැයක් වේදමක් දරන්න වෙනවා. ගිනුම් අංශයේ සේවකයා බදවා ගත්තම ව්‍යාපාරයකට ඒක බර වේදමක්. හැබැයි ඇත්තට මේක ඕන. ඇයිද කිව්වොත් මෙන්න මේ කාරණේ නිසා. අපේ මේ ශරීරය පවත්වාගෙන යන්න රුධිරය තේරෙන සිංහලෙන් කිව්ව ලේ කොච්චර වැදගත්. පාට මට පුළුවන් ද අපේ මේ රුධිර සපයන නහරයක් කපලා යහතින් ඉන්න කපා නහරයක් කපා ගන්නවා නිදා ගන්නවා. මොකද වෙයි? අපේ ජීවිතය අපිට නැති වෙනවානේ. ඒ වගේ තමයි. ව්‍යාපාරයක රුධිරය කියන්නේ මුදල්. ව්‍යාපාරයක රුධිරය කියන්නේ මුදල්. ඒ මුදල් අර අපේ නහරයක් කැපුවම ඉවතට යනවා වගේ මුදල් ටික අපි නොදනුවත්ව අපර නොදනි එළියට ගලාගෙන ගලාගෙන ගියොත් මොකද වෙන්නේ? ව්‍යාපාරය මැරෙනවා. ව්‍යාපාරය විනාශ වෙලා යනවා. එහෙනම් හද පාලනය කරන්න. ඉතින් ඒක පාලනය කරන හදවත කවුද? ගිනුම් මාංශය. එහෙනම් තනිපුද්ගල ව්‍යාපාරයක් අර කිව්වා වගේ එක අයිතිකරුවෙක් සුළු පරිමාණ ව්‍යාපාරයක් ගිනුම් කටයුතු පවත්වාගෙන නොගියට ඇත්තම යාක පවා ඕන. තව අපි ඉගෙන ගන්න මේ තිලන කඩයන් ගැන නෙමෙයි ගිනුම් කරන්නේ. මහා පරිමාණ ව්‍යාපාරයක් ඒ අය විශාල මුදලක් වැය කරලා ගිනුම් මාංශයක් පවත්වා ගන්නවා. ලොකු වැඩක් ගෙවනවා කවුන්ටර්. මම කිව්වනේ ඔය චාර්ට් කවුන්ටර් කෙනෙක් කොහොමද ලොකු වැඩක් ගන්න පුළුවන්? ඔය වැඩක් කරා මොනවද කරන්නේ? ගිනුම් මාංශයේ සේවය කරනවා. එහෙනම් ගිනුම් කරන්නේ ව්‍යාපාරයට අවශ්‍යයි. මෙන්න මේ කාරණා ටික ලියන්න. ගිනුම් කරන්න අවශ්‍යතාවය පළවෙනි කාරණේ ලියන්න. ව්‍යාපාරයේ ලාභදායීත්වය.
ව්‍යාපාරය ලාභදායිත්වය මූලික තත්ත්වය පිළිබඳ දැන ගැනීම සඳහා ව්‍යාපාරය ලාභදායිත්වය ව්‍යාපාරයේ මූල තත්ත්වය පිළිබඳව දැන ගැනීම සඳහා මං කිව්වල කලින් ආදායම් ප්‍රකාශනයක් හදලා ලාභ ලබනවද පාඩ ලබනවද කියලා අපි හොයනවා මූල තත්ත්ව ප්‍රකාශනයක් හදලා ව්‍යාපාර කොපමණ දේපල තිබෙනවද කොපමණ වත්කම් තිබෙනවද කියලා හොයාගන්න පුළුවන් ව්‍යාපාරයේ ලාභදායිත්වයේ මූල තත්ත්වය දැන ගැනීම සඳහා ඔන්න පළවෙනි කාරණා දෙක දෙක අනාගත ව්‍යාපාර තීරණ ගැනීම අනාගත ව්‍යාපාර තීරණ ගැනීම පහසු කර ගැනීම ගිණුම් කරන තිබුණොත් තමයි දන්නේ අපේ ඇත්ත තත්ත්වය ගිණුම් වාර්ද හැදුවොත් තමයි දන්නේ අපි කොහොමද ජීවත් වෙලා තියෙන්නේ කොහොමද ව්‍යාපාරය කරගෙන ඇවිත් තියෙන්නේ මොන වගේ මට්ටමකද අපේ ව්‍යාපාරය පවතින එක දැනගන්න ගිණුම් කරන්නේ අර කිව්ව උදලාට එහෙම දැනගන්න හැකියාවක් නේ එයා දන්නවා කෙතර කිලෝව ගෙනාවි රුපියල් 300 විකුණන්න 800 කියලා 300 අරගෙන 800 විකුණනවා කියලා 500ක් ලාභයි කියලා දන්නවා මොනවා වුණත් සැබෑ තත්ත්වය දැනගන්න නම් පොතක ලියලා ඉලක්කම් ටිකක් එහාට මෙහාට කරලා ගණනය කිරීමක් කරගන්න ඕනනේ ඔය කෝටේ මුදලාලි හොරාට ඒක කරනවා අපි යට බොරු කිව්වේ ඉතින් ඒ නිසා ඒ තමන් ඉන්න තැන දැනගත්තොත් තමයි ඉස්සරහට යන තීරණ හදා ගන්න පුළුවන් එහෙනම් අනාගත කරපාර තීරණ ගන්න නම් ගිරුම් කරන්න අවශ්‍යයි අංක තුන ව්‍යාපාර සම්පත් නිසි පරිදි පාලනය කිරීම සඳහා එද මම මේ පූර්ණ කාලීන රැකියාවක් වශයෙන් නිවෘත්තියක් වශයෙන් කවුම් මේ එන්න කලින් මම accountant කෙනෙක් වෙනවට කලින් මම මුලින්ම රැකියාවක් ආරම්භ කරන්නේ පෞද්ගලික අවුරුදු ගණන් නෙවෙයි යන්නේ ඉතින් මාසයක් වැඩ කරපු දැන් තියෙනවා සතිය දෙක වැඩ කරපු දැන් තියෙනවා ඔව් මම ආයතන තුනක් හතරක ආයතන හතරක වැඩ කරලා තියෙනවා ඒ ආයතන හතරෙම සේවා කාලය ගත්තොත් අවුරුද්දක්වත් නැහැ ඒකට සෙට් වෙන්නේ නැහැ රැකියාවක් ඕන නිසා යනවා සම්මුඛ පරීක්ෂණ සමත් වෙනවා සමහර තැන්වල එක තැනක් තියෙන දවස් 3යි ගියේ හරි බෝරි ලොකු තනතුරක් දෙනවා කරන්න තියෙන්නේ මාව කම්මැලි වැඩ දාලා දාලා ආවා ඇයිද හැමද ටියුෂන් තියෙනවනේ ටියුෂන් කරගම තමයි රැකියාවක් කියුවේ ඉතින් ඒ සායව අතාරියා අවසානයේදී රජයේ ගණක අධිකාරී විභාග සමත් වෙලා යනවා රජයේ ගණක අධිකාරී ඒ කියන්නේ චාටර්ඩ් එකවුන්ට් කෙනෙක් නෙවෙයි රාජ්‍ය ගණක අධිකාරීවරයෙක් වශයෙන් සේවය කරනවා එතකොට මම මුලින්ම රැකියාව කරන්නේ රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ඊට පස්ව කර්මාන්ත හා වාණිජ කර්තව අමාත්‍යාංශයට මාරු වෙනවා. ඉතින් එතනදී අපි දැක්ක දෙයක් තමයි දැන් මම accountant විතර වැඩ කරා මට ඉහළින් ඉන්නවා ප්‍රධාන මූල නිලධාරි සහ ප්‍රධාන ගණක අධිකාරී කියන නිලධාරි දෙන්නෙක් මට වඩා ජ්‍යෙෂ්ඨ දෙන්නෙක් ඉන්නවා ඉතින් ව්‍යාපාරයේ ව්‍යාපාරික අමාත්‍යාංශය කියන්නේ ව්‍යාපාරයක් නේ. ඒකේ තියෙන සියලුම වත්කම් පිළිබඳ වාර්තා account වල තියෙනවා. වාහන කීයක් තියෙනවද? ඒවා වාර්ත තහන් පව අපි ළඟ තියෙනවා. ඒ කියන්නේ කොපමණ වාර ප්‍රමාණයක් කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය වුණාද අවසාන සේවිස් පරි කවද්ද? ඒ වගේ වාර්තා පවත් තියෙනවා. ලී බඩු කොපමණ තියෙනවද? කුඩු කීයක් තියෙනවද? විදුලි පංකා කීයක් තියෙනවද? කම්පියුටර්ස් කීයක් තියෙනවද? හැම දෙයක්ම අපි ළඟ තියෙනවා. ඇයි මේ? කිසියම් අංශයකින් ඉල්ලා හින්නව ඕන අලුතෙන් මට අපේ අංශයට ලැප්ටොප් පහක් ඕන කියලා. ඉල්ලුව ගමන් අපි දෙන්නේ නැහැ. අය බලෝ ඒ අංශයේ ඉන්න නිදාන සංඛ්‍යාව. හතරයි. ලැප්ටොප් පහක් ඉල්ලුවා. අය බලන මීට පෙර යාළුවන්ට කම්පියුටර් නිකුත් කළා නැද්ද? නිකුත් කළා. හතර දෙනාටම හතරක් තියෙනවා තව පහක් ඉල්ලනවා. අපි අහලා උඩ අර පරණ හතරට මොකද වුනේ? හතරක් ඉන්න තැනට මොකද කම්පියුටර් පහක් ඉල්ලලා? අන්න. ව්‍යාපාර සම්පත් පරිහරණය සම්බන්ධව තීන්දුව తీරන ගන්න නම් අපිට රෙකෝඩ් තියෙනවා වාර්තා තියෙනවා අපි ඇත්තටම අනිත් අංශයේ පරිගණක කොපමණ තියෙනවද ඒ අංශයේ කොපමණ සේවකව ඉන්නද කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ අපි වැරදි තීරණ ගන්නෙ අනවශ්‍ය දේවල් වලට අපි මුදල් වියදම් කරනවා එහෙනම් යන්න
ව්‍යාපාර සම්පත් පරිපාලනය කිරීම සඳහා දිනුම් කරන ඒවා. ඊළඟ කාර්යය, ඊළඟ කාර්යය බදු ගෙවීම වැඩි. බදු ගෙවීම වැඩි නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා දිනුම් කරන අවශ්‍ය යන හතරවෙනි කාරණය. බදු ගෙවීම වැනි නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා. එහෙනම් මම අර කලින් කිව්වා මහරගම් මුදලාලිට එයා පළතුරු විකුණන ලාභ ලබනවා බව දන්නව නම් ඉගෙනුම් හදන්නේ ඕන මොකටද කියලා අහුවට එහෙම බේරෙන්න බෑ. එයා හරියට සද්භාවයෙන් ව්‍යාපාර කරන කෙනෙක් නම් එයා දන්නවා එයා විශාල ලාභයක් අවුරුද්දක ලබනවා රටේ පවතින නීති අනුව එයා බදු ගෙවන්න ඕන. ඉතින් අපි බදු ගෙවනවා කියලා නිකන් අර මේ පින් කැඩේට සල්ලි වගේ මගේ විශ්වාසක ලාභය නිසා මේ බද්දක් ගෙවන්න ආවා කියලා දේශාදායම් බද්ද පාත්මේ තුරු නිකන් සල්ලි ටිකක් දුන්න කියලා බාර ගන්නෙ නෑ. අනේ මම මේ පොඩි විශ්වාසකක් කරලා ලොකු ලාභයක් කරලා ඒ නිසා මේක තියාගන්නකෝ කියලා රජයට බද්දක් ගෙවන්න මම ආවා කියලා බදු මුදල් ගෙවන්න ආවට දේශාදායම් බද්ද පාත්මේ තුරු එහෙම බාර ගන්න හක් කියලා ගිනුම හදන් ඉන්න. දැන් ඒ තත්ත්වෙට ඉස්සරහට අපේ රට ගමන් කරනවා අපි හැමෝම බදු ගෙවන්න ඕන නෑ. අපි ගිනුම හදන්න ඕන. කතා කරන මම අහන් ඉන්න ඔයාගේ අවුරුදු 18ට වැඩි නම් අපි හැම අවුරුද්දෙම අපේ වාර්ෂික ආදායම වියදම දක්වා යවන්න ඕන දේශාදම් බද්ධ පාපේ. එක හොඳ එක හොඳ දෙයක්. ඒක තමයි ටින් නම්බරයක් ගන්න කිව්වේ. ටින් නම්බරයක් ගත්ත කිව්වම ඒකෙන් කියවෙන්නේ අනිවාර්යෙන් බදු ගෙවන්න කියලා. ඒ දේශපාලච්චෝ කියන බොම් අමන කතා. ඒ උන්ගේ තියෙන බුද්ධි මට්ටම පෙන්නුම් කරන තැන තින් නම්බරයක් ගන්න කියලා බදු ගෙවන්න නෙමෙයි. තින් නම්බරෙන් අපි කරන්නේ අපේ නියම ආදායම නියම වියදම දක්වීම. ඉතින් හැමෝම මේක හරියට කළොත් අපි හැමෝම වයස 18ට වැඩි ආදායම් උත්පාදනය කරන අපි හැමෝම අපේ නිවැරදි ලාභය නිවැරදි ආදායම වියදම දක්වුවොත් සාධාරණ බද්දක් අය කළොත් හැමෝගෙම අය කර ගන්න පුළුවන් නේ. ඉතින් යන්න ඕන ඒක ටිකක් අමාරු කාර්යයක්. හැබැයි ඒක වෙනමට මම නම් කැමතියි. මම නම් කැමති. මම ඉගෙනගත් ආර්ථික විද්‍යාව අනුව මම ඉගෙනගෙන තියෙන නම් දෙයක් අතට මම විශ්වාස කරන දෙයක් තමයි රට දියුණු වෙන නම් අපි හැමෝම අවංකවම අපේ රට අපේ දායකත්වය දෙන්න ඕන. ගමේ පාර හදන්නේ නැහැ කියලා බැන්නට වැඩක් නැහැ. අපි ලබන ලාභයෙන් අපි ආදායම ගෙවන්න. ඒ වගේ එහෙන් ලැබෙද්දි මෙහෙනුත් යන්න ඕනේ පැත්තට. ගනු දෙනු වෙන්න ඕනමයි. ගනු හා දෙනු. හරි. එනම් ව්‍යාපාරික ගිණුම් කරන්න අවශ්‍යයි ලාභදායීත්වය මුල්පත් කරගන්න අනාගත තීරණ ගන්න දැන් තියෙන දේවල් පාලනය කරන්න නීති රවණත්ව වැඩ කරන්න. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම ගිණුම් කරන්න කියන එක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. හරි. දැන් ඔයා මේ වන විටත් පාසල් යන දරුවෙක් නේ. 12 වසරේ කොමස් පන්තියට ගියාම ගිණුම් කරන්නේ පිළිබඳ මේ පළවෙනි විග්‍රහයේදී අවදේව කාරණාව ඉගෙන ගන්නවා. ගිනුම් කරන්නේ විකාශනය ඊළඟට ලෝක ප්‍රතිද්ද ගිනුම් කරන ආයතන ඔකේ දේවල් ඉගෙන ගන්න. ගිනුම් කරන බලපාන පරිසර සාධක හරි වැදගත් දේවල්. හරි වැදගත් දේවල් ඒවා ඉගෙන ගන්න ඕන. නමුත් ඒ හැම කාරණයක්ම මම මේ පළවෙනි මොහොතේම ඔයාට කියලා දෙන්නේ නැහැ. නිකන් අර මල් වෙඩිලා පස්සම වාල් ගාලා යනවා වගේ පළවෙනි වතාවට මේ හැම දෙයක්ම එකවර අපි කතා කරන්න යන්නේ නැහැ. මට ඕනේ ටිකක් ගණන් හතර මට්ටමන මුලින්ම පැනගා. අපි පන්තියේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරිද? කියන්නේ සාමාන්‍ය විදිහට පන්තිය පැවැත්වෙනවා. කියන පන්තිය කියලා කියමු. සාමාන්‍ය පන්තිය කියලා. ඊට පස්සේ තමයි එකක් පටන් ගන්නවා ප්‍රශ්න පත්‍ර පන්තිය. මෙන්න අපේ පන්ති විකාශන. තීරණ විමර්ශන කියලා මම මෙහෙම කියන්න කැමති නෑ. මොකද තීරි රිවිෂන් කියන සංකල්පයෙන් පිට ගිහින තමයි මම මේක මේ කරගෙන යන්නේ. සාමාන්‍ය පන්තියේදී ඔයා කිසියම් පාඩමකට අදාළ තේර අනුමත විතර ඉගෙන ගන්න. හරිද? දැන් මම කෝරේ සමහර කොටස් අද කියලා දෙන්නේ නැහැ කි.
ඇගේ සාමාන්‍ය පද කිසියම් පාඩමක සාදාන සිට අනුවක් විතර ඉගෙන ගන්න. ඉතිරි සියලු 10ක් එක්ක ප්‍රශ්න පත්‍ර පන්තියේදී සම්පූර්ණ පාඩම අපි කියන්නේ කිසියම් පාඩම් කොටසක් ගත්තොත් ඒක සිට 30ක් අපි සම්පූර්ණ කරගන්න. ඉතිරි සියලු 10 මේ ප්‍රශ්න පත්‍ර පන්තියේ සාකච්ඡා කරනවා. ඒ නිසා මම ප්‍රශ්න පත්‍ර පන්තියේදී අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න ටික ඔයාත් එක්ක සාකච්ඡා කරනවාමයි. විභාග ද හිතන්නකෝ ක්‍රිකට් කණ්ඩායම් දෙක අපේ කණ්ඩායම තවත් රටක් එක්ක ක්‍රීඩා කරනවා නම් ඒ රටේ කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයෝ අධ්‍යයනය කරනවානේ පන්දු යවන්න ගැන පිතිකරුව ගැන අධ්‍යයනය කරනවා එයාලගේ වීක් පොයින්ට් හොයාගන්න යුද්ධයකදීනත් එහෙම නේද ප්‍රතිවාදීන්ගේ ශක්තිය මොනවද කොතනද ලූස් පොයින්ට් තියෙන්නේ කියලා හොයාගන්න අපේ හතුර කවුද අපේ හතුර කවුද විභාග ප්‍රශ්න පත්‍රනේ නේද අපි උසස් පෙළ කරන ළමයි විදියට අපේ ප්‍රධාන හතුර අපේ ගමන අඩාල කරන බලාපොරොත්තු වෙන ඉන්නේ කෙනා කවුද ප්‍රශ්න පත්‍රය මේ අපේ මිතුරෙක් නෙමෙයි දැන් මිතුරෙක් කරගන්න ඕන ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරන්න ඕන වෙලා තියෙන අපි දැන් ලියන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍ර කල්තියා බලන්න බෑ නේද ඔයාගේ විභාගයේ නිමිති ප්‍රශ්න පත්‍රය වල කලින් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන විභාග ශාලාවට ගියාම. හැබැයි ඔයාට මීට පෙර විභාග ප්‍රශ්න බලන්න පුළුවන් නේ පාස්ටි පෙර මතක් කරද්දි. ඉතින් ඔය හැම ප්‍රශ්න පත්‍රයක්ම හැදෙන්නේ ඒකාකාරීව නේද? සාමාන්‍ය කියන්නේ දැන් ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරන කණ්ඩායම තමයි ඔයාගේ ප්‍රශ්න පත්‍රය නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ හතුර අධ්‍යයනය කරන්න. කොහොමද? පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරන්න. මම නම් විභාග ප්‍රශ්න හදාන්නේ ඉතින් මගේ ලියවෙන ක්‍රමයක් තියෙනවා ප්‍රශ්න මගේ ආරක්තිරයි කියලා කියන්නේ රිදම් එකක් කියනවා ඒක අධ්‍යයනය කළා විභාගයට නැගෙන ප්‍රශ්න මොනවද කියලා ඔයා අධ්‍යයනය කරලා ගියාම මගේ ප්‍රශ්න පත්‍රෙට මුහුණ දෙන එක හරි පහසු එතකොට අර හතුරා මිතුරෙක් බඩපත් ඒ නිසා මම ලොකු වැදගත්කමක් දෙනවා මේ ප්‍රශ්න පත්‍ර පන් පසුගිය විභාග ප්‍රශ්න ගොඩක් සැකයි ඉතින් මේ විභාග පස්ස සාකච්ඡා කිරීමත් එක්ක ඔයාලා සාමාන්‍ය පන්තියේදී හමු නොවු ඇතම් කාරණා සම්පූර්ණ කරගෙන සම්පූර්ණ ළමයෙක් විදියට සම්පූර්ණ විෂය නිර්දේශ සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් විභාග ශාලාව. ඒ නිසා හැම දෙයක්ම එකවර බෝම්බයක් බ්ලාස් කරා වගේ දෙන්නේ නැහැ. ඉතින් අපි පාස් පේපර්ස් කරද්දි ඉතිරි කරගමු. right. ඊළඟට අපි ස්ක්‍රිප්ට් එක ගත්තොත් මම ස්ක්‍රිප්ට් එකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයාර් කරම්. අපේ ඩියුට් එකේ තියෙන කෙටි සටහන් කියලා දෙයක්. අනේ මේ කටපාඩම් කරන්න යන නම් එපා. මේකේ තියෙන සමහර දේවල් වැරදි. මම මේවා ලිව්වේ හැබැයි මේවා වැරදි. මෙන්න මේ කෙටි සටහන් කියලා තියෙන දරුවනේ සමහර ළමයි අපේ පන්තියට සම්බන්ධ වෙනවා ගිය සතියේ කිව්ව වගේ වැඩිහිටි අය ඉන්නවා මේ විෂය ගැන මුකුත් නොදන්න අය ඉන්නවා. යාළුවෝ ලොකු අවබෝධයක් නෑ මේ කියන වචන ගැන. එතකොට මේ වචන වලට අදාළ නියම නිර්වචනය නොවුනට ගැළපෙන පැහැදිලි කිරීමක් දීලා තියෙනවා. හරිද? එතකොට මේවා දෙන්නේ අර ගිනම් කරන ආධුනික කෙනෙකුට අලුතෙන්ම ආපු කෙනෙකුට එයාගේ භාවිතයේ පහසුවට. හරිද? මේවා නියම නිර්වචන නෙමෙයි. හැබැයි ඔය කියව ගන්න. මේවා කියවගෙන මේ කියන අදහස තේරුම් ගන්න. එතකොට ඒක ඔයාට කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට ගිනම් කරන ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්න. මේක බොහොම සරල කොටසක්. බොහොම සරල කොටසක්. ඉතින් අද මම ඔයත් එක්ක මේ සරල කොටස සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වගේම මේක ඔන්ලයින් පන්ති සාකච්ඡා කරන්නේත් නැහැ. මම ලබන සතියේ ඔන්ලයින් පන්තියේදී පටන් ගන්නවා ගණන් හදන්න. ඒ කියන්නේ වැදගත්ම කොටස පටන් ගන්න ලබන. ලබන සතියේ පන්ති නම් මිස් කරන්න එපා. මම පටන් ගන්න ගිනම් කරන සමීකරණේ මෙන්න මෙතනින් පටන් ගන්න. එතකොට අපි වත්කම් වියදම් සමානයි ප්‍රායෝගික වගකීම් ආදායම් කියන සමීකරණය හදන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි දිස්ත සටහනක් හදන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. මෙන්න මේ වගුව අපි මේ කොහොමද අධ්‍යයනය කරන්න කියලා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ගිනුම් කරන්නේ පන්තියේ නියම ආරම්භය වෙන්නේ ලබන සතිය. බලන්න ගිනුම් කරන ක්‍රියාවලිය. ඒකට මම රෙකෝඩින් එකක් දෙන්නම්. මොකද අපිට මේ අප්‍රේල් මාසේ එක සඳුදා දවසක් පන්තිය පවත්වන්න බැරි වුණානේ අවුරුද්දත් එක්ක.
අවුරුද්දත් එක්ක එක සල් දවසක් අන්තිය පාස් කරන්න බැරි වුණා. ඉතින් ඒ අඩුපාඩුව වහගන්න සහ මේ පන්තිය පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරගෙන යන්න අර ගිණුම් කරන ක්‍රියාවලියේ එතනදී අර මූලික පොත් ටිකක් ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. ඒක මම මේ දේශනයෙන් පසුව ඊළඟ කොට 3 වෙනි දවසේ විදියට රෙකෝඩින් එකක් විතර අදනට ඔන්ලයින් එන අයට රෙකෝඩින් 3 වෙනි රෙකෝඩින් එක බලන්න බෑ. අද දෙවෙනි දවස. ගිය සතියේ පළවෙනි දවස, අද දෙවෙනි දවස, 3 වෙනි වීඩියෝව හැමෝම බලන්න ඕන. රෙකෝඩින් බලන්න කොහොමද කරනවා නෑ යා රෙකෝඩින් බලන්න පිළිවෙල එනවා. ඔන්ලයින් එන අය මෙන්න මේ 3 වෙනි රෙකෝඩින් එක බලන්න ඕන. ඒක ඔන්ලයින් පන්තියේ කෙරෙන්නේ නෑ. හතරවෙනි දවස තමයි ලබන සතිය. ලබන සතියේ පාඩම දවස හරීම වැදගත්. එතන තමයි අපි ගිරුම් කරණයට අත්පොත් තියන්නේ. හරිද? ගිරුම් කරණය නියම විදිහට ඉගෙන ගන්න පටන් ගන්න මේ රෙකෝඩින් තුනේ නෙමෙයි මෙන්න මෙතන. හතර වෙලින්. මෙතන වරද්ද ගත්තෝ. මෙතන වරද්ද ගත්තෝ. අර කවුන්ටින් එක පාර. එතන මෙතෙන් පිට ඉදිරියට හතරවෙනි දවසෙන් ඉදිරියට අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි කියන්නේ බැහැලම කරන්න ඕන බොක්කෙම්ම කරන්න ඕන දවස්. පාඩ කොමස් එපා වෙනවද? ඇකවුන්ටින් කියන්නේ මාර මාහ සබ්ජෙක්ට් එකක්ද කියලා තීරණය වෙන්නේ මෙතන ඉඳලා. කොහොමද එහෙම වෙන්න ඕනේ? ඔයාගේ පැත්තෙන් මොකද්ද වෙන්න ඕනේ? ඔයාගේ පැත්තෙන් වෙන්න ඕනේ එක දෙයක්. සාවධාන වහගෙන ඉන්න මම කියන විදිහට වැඩ කරා. එච්චර. ලබන සතියේ ඉඳලා සමහර අය ඉන්නවා හෙඩ්ෆෝන් අරගෙන සින්දු අහා මගේ දිහා බලන්න. සමහර අය ඉන්නවා කොහමද රෙකෝඩින් එක එහෙ ප්ලේ වෙනවා මම මෙහෙ වෙන වැඩ. කම්පියුටර් එකේ නැත්නම් ලැප්ටොප් එකේ දැන් ඔන්න රෙකෝඩින් ප්ලේ වෙනවා නැත්නම් ඔන්ලයින් ඇවිල්ලා Zoom එකේ දැන් මාව පේනවා. එයා ගේම් ගහනවා, චැට් කරනවා, වෙන වෙන රූප බලනවා, ෆොටෝස් බලනවා ෆෝන් එකේ. මෙහෙ ලැප්ටොප් එකේ දැන් මම කෑ ගහනවා වට පේනවා නිකන්. පේනවා ඇහෙනවා විතරයි. අහගෙන ඉන්නේ නැහැ. කමක් නැහැ කියමුකෝ. හැබැයි මෙතන ඉඳන් ඉස්සරහට එහෙම බෑ. හතරවෙනි දවස, පස්වෙනි දවස, හයවෙනි දවස කියන්නේ එතන ඉඳන් ඉස්සරහට ඔයා මා එක්ක වැඩ කරන්න ඕන. මම ඔයා ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙන ආ ෆිසිකල් ක්ලාස් එකක් ආව කියලා හිතාගෙන ක්‍රියාකාරී වෙන්නම ඕන. අදත් මේ කතාව අහන්නේ වා සමහර විට හාන්සි කුටු වේදි හොඳට සැපට වා හාන්සි වෙලා ඉඳලා නැත්තම් ඇඳේ දිග ලාගෙන සමහර ඇඳේ හාන්සි වෙලා ඉඳලා තමයි පාඩම්. සමහර ළමයි එහෙම ඇත්තටම පාඩම් කරන විෂය කරන්නේ මේ ඇඳේ හාන්සි වෙලා. මම කරෙත් එහෙම සමහර විට. ඉකෝන් පාඩම් කරන කොටස් ගත්තම ඇඳට යනවා බඩ උඩ ඉපොත තියාගන්න. ඉතින් අම්ම බයිනවා. කොහොම ඉතින් පුළුවන් පාඩම් කරන්න බපර වේ අරකද මේක දෙක උනාට ගොඩක් පාඩම් කරේ ඒ විදිහට තමයි බොරු කියන්න ඕනේ නැහැ නේ. ඇවිද ඇවිද පාඩම් කරන අය ඉන්නවා. මගේ කැම්පස් එකේ යාළුවෙක් හිටියා. එයාට එච්චර ඉංග්‍රීසි බෑ. ඉතින් එයා කඩපාඩම් කරනවා. ඒ වචනවල තේරුම් දන්නේ නැහැ. හැබැයි අර නෝට් එක කඩපාඩම් කරනවා. උන් කඩපාඩම් කරලා ඇවිද ඇවිද ඉතින් පාඩම් කරලා ඉවර වෙද්දි මේක කිලෝමීටර් 10ක් 15ක් ඇවිදලා. තාටි දාගෙන එනවා ඊට පස්සේ. පාඩම් කරලා තාටි වැක්කිලි දැන් මේ කාලේ රස විඳ අපිටත් තාටි දාන මේ කොහොම හිටගෙන කියන තාටි දානවා. මේ දවස්වල එහෙම නැහැ. හැබැයි මූ පාඩම් කරද්දි තාටි දානවා. ඇයිද ඇවිදිනේ? පොඩි මෙහාට බලනවා. හටනවා හටනවා හටනවා. ගමාරේ වරුවක් පාඩම් කළා කියන්නේ කිලෝමීටර් 10කට වඩා මිනිහ ඇවිදලා. ඒ යාගේ ක්‍රමය. හැබැයි එක එක ක්‍රම එහෙම තිබුණට ලබන සතිය ඉඳලා යන්න බෑ. පා පුටුවක වාඩි වෙලා පොත පෑන අරගෙන ක්‍රියාකාරී වෙන්න ඕන ගණන් හදන්න ඕන. එහෙම කරන අය විතරක් පන්තිය රැඳෙන්නේ. එහෙම කරන අයට හැබැයි එක දෙයක් මම කියනවා. අනාවැකියක් කියනවා. පාස කරන විෂය ගිනුම් කරේ බඩපත්. මගෙත් එක්ක වැඩ කළොත් මම කියන විදියට වැඩිපුර මාස කරන්නේ ඉකෝන වලටවත් BS වලටත් නෙවෙයි. ඇකවුන්ටින් වලට. ඒ මම නිසා නෙමෙයි ඔයා ඒ විෂයට ඒ තරම් බද්ධ වෙන්න නිසා. එනම් ඒ විශ්වාසය තියාගන්න. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒක ප්‍රසන්න සර් පව පිළිගන්න දෙයක්. ප්‍රසන්න සර් කියන ළමයිට කියන මට මට ඇහිලා දෙන මම හරිම නිහතමානී වාරම්පර මම කියන සර් බොහොම නිහතමානී කතාවක් කියන සර් කියනවා.
වාල කොහොම කිව්වත් ඉතින් වාල්ටින් මට වඩා රුවන් සර්ට කැමති. එහෙම කියනවා. ඒ සර්ගේ නිහතමානීකම. නමුත් මම ඒක එහෙමම වාර කර කැමති නැහැ. සර් ප්‍රසන්න සර් කියනවා රුවන් සර්නේ ඉතින් ඔයාලගේ සර් මම මොන දේ කිව්වත් රුවන් සර්නේ ඔයාලට වඩා හොඳ එහෙම කිව්වට ඇත්තම කාර්යය මොකද්ද? එයාලා ඇත්තටම ආස මේ මට නෙමෙයි මම උගන්නන විෂයට. එයාලා ගොඩක් ඇලුම් කරන්නේ ගිනුම් කරන්නේ. ඇයි ඒ ගිනුම් කරන්නේ ඉගෙන ගන්නවා ඔයා නිවර්දිම විදියට. ආ ඉගෙන ගත යුතු විදියට ඉගෙන ගත්තම ඔයාට ඒ විෂය බොහොම සරලව තේරෙන පටන් ගන්නවා. පාඩේ විෂය සරලව තේරෙන පටන් ගත්තම වාව් වෙනවා. ෂා හැමෝම අමාරුයි කියන කවුන්ටින් මට මාරු විදියට පුළුවන් නේ. ඉතින් ඒකට ඔයා ආස නොකර ඉන්නේ ඊට පස්සේ. එහෙනම් ඔයා accounting වලට ආස කරන කණ්ඩායමේ සමාජිකයෙක් ඉන්න ලබන සතියේ ඉඳලා ආරම්භ කරමු. ආරාධනා කරමි. ඉතින් ලබන සතියේ මම අපේ වැඩ පටන් ගන්න තියෙන්නේ. අදට පස්සේ මම මෙතන ඉන්නතර. එහෙනම් online එන හැමෝම තුන්වෙනි recording එක බලන්න. ඉතින් recording තුනක් සම්පූර්ණ කරන හතරවෙනි දවසේ අපි කිනම් කරන සමීකරණයක් කොහොමද ගොඩනගන්නේ කරන කියලා ඉගෙන ගන්න. එතෙක් ආයුබෝවන්. සුබ රාත්‍රියක්.